සමන්තා අචක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුූසග මුක්හදන් ධම්මස්සවන කාලු අයංභදන්තා, ධම්මස්සවන කාලෝ අයංභදන්තා ධම්මස්සවන කාලෝ අයංභදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස, භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පංචකාමගුණා ලූකි මනු චට්ඨ පවිදිතා. එත්ත චන්දන්විරාජෙත්වා ඒවංදුකා පමුච්චතිඉති ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාර්ණික පංවතුනේ පින්වතියන මේ අවස්ථාවේ මෙහැම කෙනෙක්ම සූදානන් වෙන්නේ සද්ධර්මශ්‍රවනය කිරීම පිණිස ඇතිම මොහොතේ අපි ධර්මානු ශාසනාවට සවන්දෙන්ට කලින් ධර්මස්්‍රවනය පිළිබඳවත් වචනයක් දෙකක් නමුත් දෙනකයාගන්නට ඕන අපේ බුදුරජාණන් වහන්සේ වදාලා දේකෝ වික්කවේ පච්චයා සම්මාධිට්ඨි හා උපපාදාය පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ කියයලා මේ ධර්මශ්‍රවනය කිරීම කියන එක සම්බන්ධ වටිනා උපදේසයක්. අපි බනාහන්නේ සම්මාධිට්ඨිය ඇතිකර ගැනීම පිණිසයි. ද්‍රෘෂ්ටිය පැහැදිලි කර ගැනීම පිණිසයි. දැක්ම නෙවැරදි කර ගැනීම පිණිසයි. මේව දෙෙසා ධර්මශ්‍රවනය කරනකොට අපට ප්‍රත්්‍ය දෙකක් හේතුවෙනවා උපනිශ්‍රය වෙනවා කියලා පේනවා. පරතෝච ගහෝසූ කියල කියන්නේ අනුන් වෙතින් එන හඬ කියන එකයි. එති අපට පරතූ ගහෝසත් ප්‍රත්්‍යය සම්පාදනය කරන්නේ අපගේ තථහාගත බුදුපාණන් වහන්සේ එතකොට ඒ පරතෝගුහොසත් ප්‍රත්ය අපට ලැබෙනකොට එය තේරුම් ගැනීමේ වගකීම ශ්‍රාවකයා සතුවතියෙනවා. එනිසා ශ්‍රාවකයාගේ පැත්තෙන් තවත් ප්‍රත්ථයක්තියෙනවා ඒට කිවයි යෝනි සෝච මනසි කාරෝ කළමං එතන් මේ වචන අලුත් වචන නෙමේ නහැම කෙනෙක්ම දන්න දේවල්. එතකොටට යෝනිසෝ මනසිකාර කියනකොට අපි සාමාන්‍යයෙන් කියනවා නුවනින් මෙනෙහි කිරීම කියලා. එහම කිව්වටම එහි ගම්බිහිරාර්ථය අපට පෙනෙන්නේ නෑ එසේ නමුත් අපි මේක වචනාර්ථය හොඳට තේරුම් ගන්නවනම් ප්‍රභහවයට සමුදයට හිත තබල අපි තේරුම් ගන්න එකට තමයි යෝ නිසෝ මනසිකාර යෝ නිසෝ කියල කියන්නේ ප්‍රභවස්ථානය පටන් ප්‍රභවස්ථානයෙහි ඉඳලා කොහෙද මේක ප්‍රභය වෙන්නේ කියලා දැන ග්ඩායි තියෙනෙ අපිට ඒක දැන ගත්තාම අපට උගා ගැටලු. නිරවුල් වෙලා පේ ජීවිතය බොහොම ප්‍රසන්නව සද්ධර්මයත් සමග සම්බන්ධ කරගන්න හොළුවන්. ඉතින් ඔන්න එටික පූරිකාවක් හැටියට සහිපත් කරනවා එනයි යෝනිසෝ මනසිකාරයේ යොදලා දහම් අසන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මපාඨයක් මම මාතෘකාවට ඉදිරිපත් කළා ඒනි ජංග සූත්‍රයෙන්. එක්තර දේවතාවක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ඇහැව්වා පොඩි ප්‍රශ්නයක් බුදුහමුදුරුවන් වහන්සේගේ ස්වභාවය පිළිබඳවත්සිෙහිපත් කරමින් තමයි මේ ප්‍රශ්නය අහන්නේ ඒනි ජංගන් කිසං වීරං ඒනි ජංග කියල කියනෙම ඒනි කියනෙ මෝ වර්ගයක් කියෙන ලේයගේ කකුල්සිීන් බුදුරජාණන් වහන්සේ කෙන්ඩා සිහින්ලු. කිසං කිවේ එකයි. වීරං නමුත් උන්වහන්සේ හරි වීරත් චරිතයක්. නො කාටුවත් හානියක් නැති වීරත්වයක්. අපහාරං අලෝලුපං උන්වහන්සේගේ ආහාර ගැනීම අතිසය අල්පයි. අලෝලුපං එතකොට ආර ෘෂ්ණාවක් උන්වහන්සේට නෑ. ඊට පස සීහ වේක චරං නාගං නාග කියල කියන ඇතාට. සීහං ඉව සීහංව කෙලකිවේකයි. සිංහෙක වගේ නිර්බීත සතික නනේ. ඒ සිංහයා වගේ හුද කලාව හැසිරෙන නාග කියන්නේ රහතන් වහන්සේ උතන ඇතාකිවට වඩා වටින්නේ. හුද කලා වසන්න වූ ලෝකයේ පළවෙනි රහතන් වසේ සම්මා සම්බුදුපාණන් වහන්සේ. උපසංකම්ම පුච්චාමි ඒ උතුමන් වහන්සේ වෙත එල බිලා දැම්මම වීමසමි කියමේ දේවතාව කියනවා. කතන් දුක්හා පමුච්චති කෙසේද දුකෙන්මි දෙන්න ඔු හොඳ ප්‍රශ්නයක් ඇක. අපි කාටත් දුක් ඇතිනද හැබයි අපි දකින දුක්ටික පොහොම ව්‍යවහාරික මට්ට මේ දුක් ලයිස්තුවක් ඉතර අපි දන්නේ. මේ දුකෙහි ගැඹුරෙහින්ම සුළමුල අපට පෙනෙන්නේ. එනිසා අපේ බුදුරජාණන් වහන්සේ ඒ සුලමුලත් කියවෙන විදිට පිළි තුරත් දුන්න ඒක තමයි මේ අවස්සාවෙදි මාතෘකා පාටියහ හැටියට ම ඉදිරිපත්තිදේ. පංචකාම ගුණා ලෝකේ මේ ලෝකයේ කාම ගුණ පහක් තියෙනවා මනෝ චට්ඨා පවේදිතා. එතකොට මනස හයවැනි කොට තමයි ඒ පංශකාම ගුණේ අපි දැනකයා ගන්න. එත් චන්දන් විරාජත්වන් ඒ පංශකාව ගුණය පිළිබඳ චන්දරාගය බෑර කරලා ඒවන් දුකා පමිචති මෙන මෙ ආකාරයෙන් දුකෙම්මිදෙන් ඕකයි බුදුරජාණන් වහන්සේ දුන්නු කෙට්ි පිළිතුර ගාථාව ඉත්තිං අපි දැන් සූදානං වෙන්නේ අපි මොකද මේ විඳිනව නම් විඳින දුක අපට මොකදද සැපේ හැටියට පෙනෙන්නේ. ඒ සැපේ හැටියට පෙන්රදේ පිළිබඳව අපට තියෙන චන්දරාගේ කෙබඳුද මේ චන්දරාගෙන් මිදන්ට අපි කවර අවබෝධයකින් ක්‍රියා කළ යුතුද කියන කාරණාව සාකච්ඡා කරන්න යන්නේ. ති? ක හැම කෙනෙකුටම තිබුණු ප්‍රශ්න තමයි දුග කියන ප්‍රශ්නය හැම ශාස්තෘුවරයෙක්මත් දුක තේරුම් කරන්න මහන්සි ගත්තා සමහරුන්ට දුක තේරුුණේ මේ ඒ පුද්ගලයා තම තමාට සයංකතන් දුක්කන් කියල කියනන දුක තමන් විසින්ම කරන ලදි කියන තේරුමක් ඇ මේ කාරණය ගැනම වැඩි පටලෝ ගන්න කැවති හ මොකද ඒතෙන්ට යනකොට මේ ඒතු පළ න්‍යයන් ගැන ගොඩක්කයෝ කතා කරනකොට ධර්ම කාරණාටික ඥ්‍යයාත්මක පැත්තකටය ඉද දන්න නහැ අපි විවාරික ජීවිතෙන් හඳුන ගන්න පුළුවන් මට්ටමට ගනිමු නමුත් අපි කෙටියෙන් මේ ටික සිතාගන්න. සාමාන්‍ය අදහසත්වය නවා සයංකතන් දුක්හන් කියන දුක තමා විසින් කරනලද කියනකොට මේ ඕක කම්මවාදී විදියට බලන ක්‍රමයක්ත් තියෙනවා සෝකරෝති සෝ පටිසං විදි කරන්නාම විඳී කියන මේක මේ හඳුන්වාදී වසේ මං කිව්වට මේක ඔස්සේ මං ගොඩක් අතා කරන්න බ පොත්වේ කරන්නවිඳී සෝකරෝතිය කරන්නේ යම් කෙනෙක්ද විඳින්නේ තයාමයි අපට සාමාන්‍ය හිතන්නේ ඒේක තම ඇත්ත වගේෙන එ බුදුරජාණන් වහන්සේ ඔය වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් ව අවස්ථාවේදී අභ්‍යාකතම් මේ තන් කියල තමයි වදා මං ඕෝක කියපු එකක්න ඔ කතා කරට එකක්නේක ඕතන තියනවා ආර්මවාදී ස්වභාවය සයන්කතන් දුක්කන් කියන තැන තමයි අපි බලාගෙන කියාව සාමාන්‍යෙන් බෞද්ධ ෝකය අපි කවුරුත්වගේ මූලික වසයෙන් ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ අර්ථෙන් දම් දෙසූතැන් නැත්තෙත් න. අපි නිගමට කියවත් තේරුම් ගණම එක ඉයාදිසං අපතේ බීජන් තාදිසං හරතහි බලා නමුත් මේක පුෙන බදුහාදුරණන් වහන්සේ වදාලි. අ සාමාන්‍ය ව්‍යවහාරික ලෝකයේ ඉන්න එක් කෙනාට මේක කියල දෙනකොට ඉස්සර වෙලා තමාන් කරන දේට තමන්ට විදිට්ඩෙනවා කියලා කියල දෙන්නත් එනවා. තවට්ටිකක් ගැම්පුුරට යනකොට කරන්නාම විඳී කියන එක අඩු පාඩුවක් තිනෙන දැන් අපි දන්නවනේද ඔය කම්මස්සකතා සම්මාධිට්ටිය කියල එකත් තියෙනවන? දන්නක කරුණු කාරණ වැඩිවේද කියලා නෑන නැතිවී මං හිතන්නේ. කම්මස්සකතා සම්මදිීට් අයිතිවෙෙන දස කුසලයට නේද දෙඒ වලුත්තින් කියට දෙන්නන. නමුත් අපි මේ කතා කරනකොට කරුණු කාරණාවවල් පිරිපුං වැෙන්ඩෝන හිද ඔන්න ම ඒ එකත් මතක් කරන්න මේ විදිර දයෙනවා. දමපදේ දපට හාම්බෙනෝවා. වාචානු රක්හි මනසු සංහත වචනය ආරක්‍ෂා කරන න මනසින් සංවරනම් කායනච අකුසලන්නකායිරා කයින් අකුසල් නොකරන්නේ නම් ඒ තයෝ කමපතේ වි විශෝධය මේ කර්මපද තුුණ පිරිදු කරගන්නේ නම් ආරාධහෙ මක්ගන් ඉසි පවේදිතන් බුදුරජාණන් වහන්සේ වැනි බුද්ධාධී රසිවරයන් වහන්සේලා විසින් දැනගත්තාූ මාර්ගයට ඇරැවුන් ලබනවලූ ඔය දස කුසරේ නේ දස කුසරේ තුන කියන්න වචනයෙන් හතරයි නද ඒ අකුසල් හතරෙන් මිදෙනවා වචනය මුසාවාද පිසුුණාවජ පරුසාාවජ සම්බ්පලාම ඉට පස්සේ කයින් ප්‍රධාන වසේ තුනයි ප්‍රාණගාතදත් තාදාන කාමේ වැන් මිදීම. අභිජ්්‍යා ව්‍යාපාත මචා දිිට්්‍යියවලින් මිදීම. අන භච්ජා අව්‍යාත සම්මාධිට්්‍යියතකරනේ. ඔය සම්මාධිට්්‍යිය ගැන කියන්න ගිහාම ඒ සම්මාධිට්්‍යියය මේ ආය මාර්ගයේ සම්මාධිට්්‍යිය නෙමේ එක දස්ස වැදෑරුම් සම්මාධිට්්‍යය මම දැන් ඒ දහය කිය තේරුම් කරන්න මේ වෙලා මම පාච්චි කරන්න ඇමක දීට ෝඩල ද අපට කතා කරන්න ඇති නිසාම එක සම්බධතා විතරයි මම කියන්න ඒ කම්මස්සකතා සම්මාධිට්ටිය අවස්ථාවයේද ඉන්න සෝකරෝති සූපටිසංග යේදී ඇති මට්ටමේ තමයි කවුරුත්. මෙලොව ඇත පරලොෝ ඇත කිරතැන හොඳ නර ඒ දිට තියනවලි දහයක් එතනදී මේ ආත්ම සංඥාවයේ දෝසය තහම දැක්කනති කෙනෙක්. එනිසා ඒගොල්ලෝ ඒගොල් අන්්‍ර හැයි සූසකමක්තියන ආයමාර්ගයට අවතීරණවට ආරාදය මගගන් ඉසි පවේදිතන් මේ සූසුකම ඉන්න අයට කතා කරන්න පුළුවන් ආය මාර්ගයට පිවිසීම සඳහා වශ්‍ය කන සම්මා තිට්ටය එතකොට ආත්ම සංඥාව මිදන අතනය හැබැයි වචනෙන් දෙකෙන් මි දෙන අපි තේරුම්ගන්න තියෙනවා ඉළඟට අපි බලමු තව ක්‍රමයක් තිය නත් දුක ගැන කතා කරම පරංකතන් දුක අනුම් විසින් කරන ලද කියල දුක අනුවිසින් කර ද අන කරයි අනෙක් විදී අනෝකරෝති අන්යෝ පටි සංගේ දීතිය අන කරයි අනකෙක් විඳී එක න දැන් අපි ඉඳ වෙන කවරක් කරපු කර්මයකට තම න්නකුට. තමයි මේක උච්ේ දවාදටයි වැටන අරක වැටන්නේ ශාශ්‍රත වාදයටයි වැටෙන්නේ. ඊට පස තුන්වෙනි වසයනුත් ස්ථහවරයක් සමහරු පෙන්නවා ඒ කාලය සයකතනට පරගට ද්කමම් කලවන් කොල්ලා උදරු එකත් නයි ක. අසයකාරන් අපරංකාර අධිච සම්පන්න හමත් නෙවේ සමාතනවේ අනනුත් නෙවේ ඉබේ අධිච්ච සම්පන්න ඉබේ හටගත්තා උදහගය කත්යි කා පිළි තුරත් දුන්න පටිච්ච සම්පන්නන් දුක්හන් කියලන එදකොටට මේ පටිච්ච සමුපන්නන් කියනකොට ප්‍රත්්‍යයන්ගෙන් සමුදේවන දුකයි දැන් මේ ප්‍රත්්‍යය හොයා ගැන්නේ කොහෙන්ද අතීතයන්ද අනාගතයෙන්ද දැන්ද දැන්නේද ප්‍රතයුත් පන්න ඒ තමයි අපට වටින් ඔතනදී ප්‍ර්‍යපපන්න කියන එක ටිකත් තේරුම් කරන්නන පච්චුපපන්න කියන වචනය අපේ බුදුහාදුරෝ වදාලේ අතීත අතහැරල අනාගතයත් හැත අහැරල කරන කතාවදී. වර්තමානය කියන වචනය පාවිච්චි කරනවා වෙනුවට බදුහාදුරන් වහන්සේ පාවිච්චි කළේ මේ පච්චුපපන්න කියනේ ප්‍ර්‍යන්ගෙන් උපන් කියෙන එක එතකොට අතී තක් කෘදන්තයක් මේන පචචුපපන්න වනට පච්චුපන්න කියන අතීත කෘදන්තයක් අද කෘධන්ත කියන හම කෙනට පතේරෙන් නැතිවේදී නේද අතිීතර් ඇති ප පේන ප්‍ර්‍යයන්ගෙන් උපන් මේක දැක්කාව අපිට හිතින උපන් කියන වචනය අල්ලගෙන අපි මේක මේ බොහොම අතීතවට දහන්න පටන් ගත්ත. මෙ දැන් පච්චුපපන්නන් කියන වචනන පාවිච්චිකට බුදාාදුරෝ. පටිච්ච සමොපපන්න කියනකොටත් අතීත කෘදන්තයක්ට ප්‍රත්්‍යයන්ගෙන් සමුදය වුණු. හැබැයි මේක අතීතෙත්නවෙේ. හැබ අතීත උුණ ඕක අතීතය වෙනකොට ඒ වෙලාවේ පච්චුපපන්නේ අවර්මානය වසය අපි හිතා හිටියේ තැන ඒ හරි පෙරේ දරි ගියවුරුද්ධහරි ගියාත්ප හරි ගිය බවය හරි හ එතකොට පච්චුපපන්නේ ඒනක හරි සරල සිවුන් කාලයක් උපදිනකොට තමයි අපි උපදදි අපිට ඇහැට යමක් පේනකොටම පෙනෙනවත් එක්කම නෙමේ අපි පෙනීමමත් එක්කම දැනීම එනෑ. පෙනුණු දේ තමයි අ එතන ති අ පෙන්නු න්නු නෙව ඇහුුණු එක ගොඩක් අතීතනෙවේ දැන් පටිච්ච සමප්පන්න ප්‍රත්්‍යයන්ගෙන් සමුදය උනු කියන එකයි ලැකේ. එදකොට මේ මනසත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ ලෝකයේ ඉන්ද්‍රිය පහක් ඉන්ද්‍රිය හයයි මනස කියනකොට හයවෙෙන එකයි ද මේක තින පංචකාම ගුණ හම් පෙන්න්න කොහද ඇහින් කණින් නෑ දිවෙන් කයි මනින් පංචකාම ගුණය බුක්තිනින් දින්න කවුද ඇද රූපය බුක්තිෙන දින්න කනද රූපය බුක්තිමින් දින්නේ සදධදේ පුක්තිමවිදින්න නාසේද ගන්ධේ බුක්තිවිින්දින්නේ රසේ පුක්තිවිින්දඉන්න දිවද පහස පුුක්තිවිින්දින්නේ කයද මනසනය මනෝදේසං ගෝජර විසයන් පච්චන පහෝති. මනසේවා ගෝජර විෂේ බුක්තිවිින්දදි. එහනම් සිදුවෙන් තිෙන දැනගණඩ ඕන කරනද සිදුවවෙන්නේ ොයි වෙලාවද මේ වෙලාග තමයි සිද්ධවෙෙන්න්නේ ඔවන් නොකයි ප්‍රධාන වසෙන් අවබෝත් පටිච් සවප්පා දේනාව තියන සුවිශේෂී ලක්ෂණය මේක තම. සුවිශේෂී ලක්ෂණය මේක තමා. එතකොට එතන තමයි අපට චන්දරාගය ඇතිවෙන්නේ. ඒ චන්දරාගය සය කළොත් දුකහිනිරෝධය එකයි. ඉති එහෙන මහිතන මෙතන තිෙහොඳ හේමක මානවකය ගැන ට්ටිකක් කියන එක නේද මොද මගත් බෝම ප්‍රියජනක සූත්‍රයක්. හේමක මානවකයක් කියන්නේ තරුණ එක් මා කාගත භාවරී බ්‍රාහ්මණයගේ ගෝලයෝ. ාවරි ප්‍රාක්මණයකුල්ගේ ගරුවරය ය ොෝම අයුරධ නිසා බුදුහාන්දුර හම්බෙන්ට බොහෝම කව ගනන්තුර ගවාගෙන එන්ඩ බැර නිසා ගෝලඉන් මයි පිටත් කළ. දැන් සම්යක් සම්බුදුරයන් වහන්සේ නමක් ලෝ පාලවෙලායිවා ගහින් මෙවාට ගොඩක් පසුබීම කතාවක්තිී නයි ඔක්කොමකිකන්න බෑ එතන. කෝමහරි මේ අය ඇවිදිල්ල බුදු හාම්දුරුව කෙනෙක් කියල දන ගන්න කොහමද කියලත් තැහැවන ආපු හාම උන්වහන්සේ කියැයි කොහෙන්දාවය මකටදාවේ කාගෙ ගෝලය යුද කියලා කියන්නට ඔන්නගෙලි. ප්‍රශ්නයක් ආනවන අහන්ඩ කටන්න මේ ෙතෙන් උන්වහන්සේ කටින් උත්තර දේ කියලක. ඒ හේමක මානවකය ආපික තමයි. ස්වාවේනේ මකද මේ මට... යංකිසි කෙනෙක් මොනවාහරී ගැන්වවානම් ධර්මය කියලා මොනහරි ධර්මයක් කියලා මේ ගෞතම ශාසනය ඇරෙන්ඩ ඒ හැම එකක්ම ඉච්චාස්සේ මෙසේ විය කියපු කතන්දරය ඉති භවිස්සති එම නැත්ත මෙසේ වන්නේය කියපු කතන්දර චාසිනං අතිහිතයින ඉති බවි භවිති මෙසේ වන්නේ නං වන්නේ නම් අනාගතයින දැ මේ දෙකම තමට දැනගන්න පුළුවන්ද බ සබබන්තන් ඉති හිීතියන් ඒ ඔක්කොමටිකං එසේ මෙසේ කතායන මෙසේ විය එසේ විය මගේ හිද්ගන්න ස්ොහමීනිව කතාවර ගැන්න. නාහන් තත්තා අභිරමින්. එහි මගේ සි අපි රමනයවෙන්නේ නැ. එනිසා තංච මේ දම මක්හාසී ස්මීනිමට ඔබහන්ේ තහා නිගාත නම නිතෘශ්නාක්ෂය කලාව මුණනිවරන්වන්සමට ඔබවහන්සේ ධර්මයක් දේශනා කරන්න. කෝද. තංච මේ දම මක්හස තන්හා නිග්ඝාත නම්ුණේ. යං විදිත්වා සතුෝ චරං තරේ ලෝකයේ විසත්තිකා. යමක් දැනගන සියහ යොක්තව කටයුතු කරලා මේ ලෝකයේ දුක තරණය කරන්න. තෘෂ්ණාව තරණය කරන්න. විසත්ති තෘෂ්ණාවටන. ඇලෙන ස්වභාව නිසත්ම විසත්තිිකා කියලකෑන ගම් වගේ ගතියර. ඇලෙන ගතියත්. එනිසා මේ මට ධර්මය දේශනා කර. මහිතන්නේ. හරිස් රේෂ්ටම ඉල්ලේම දකිින්ට තීට තැනක් නැත ඒ වගේ ඉල්ලීමක් මන් දන්න අනූතන යුගයේ කවුරුවත් ඉල්ල යිද කියලා. ඇයිත් බලන්ඩ අතීත මට වැඩන්න අනාගත්තය ගැනට කතන්දර මට වැඩන්න. දැන් මට දැනගෙන කරන්න දෙයක් කියලා දෙට තන්නාවට ඇති කරන්න. එතකට තමන් දැන් දනගන්නවා කියනක අදහස් කරන්නේ තමන්ගේ මේ මොහොත ගතවන්න හැම මොහොතකව දැන් හැටියට ඉඳගන්න දැනගන්නට දෙකඒ කියන අපේ සලාහිදිරිිකාක්දයකින් ලෝකේම තමයි එතන ති ගණ්ඩතියන්නේ. හේතනවදී බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාර ඉද දිට්ට සුතුමුත විඥාතය සු පියරූපයේ සුහේමක චන්දරාක විනෝද නං නිර්්ාන පද මච්චුතා. මේ ගාථ වගේ පයිනය ටිකක් කිට්ටෙන. මොකදද සඳහන් කළේ ඉද දිට්ට සුත මුත විඥාතය සු මේ දැන් දිට්ට දුටුවෙහි මුත දිටන සුත ඇසු වෙහි මොත කැනන නාශ්‍යය දිව කයකින තුනෙන්ම ලැබෙන දේවල්ලට මුතයෙහි. විඤ්ඥාතය විා එතකොට මානස්සේ වි්ඥාණ වසේ තකොට ඉඉද දිට්ට සුතමත විඤ්ඥාතය සු ඒගැන් අපේ සලායතනක අත්දැකින්හි පිරූපය සුහේමක එතකොට එතන තමයි අප ප්‍රිය ස්වභාවය අපි අල්ලන්නේ ඔය හයි තියෙන් ඕෝන කෙළේ අපි නිරතුරු ගවේශනය කරන්න සාමාන්‍යයෙන් ලෝකයා මේ හයෙන් ප්‍රිය නිමිති ලබන්ඩාය න්න ඒ පියරප රූපය එසු කියල කැනේ පිය වසයෙන් දකින ඒසිල්ලෙහි චන්දරාග විනෝධ නන් චන්දරාග ශික්ෂණයට පත් කිරීම විනේණය කිරීම බැහර කිරීම. නිබ්බාන පද මච්චුතං. අච්චුත පද නිවනයි කියල වදාලා. මහිතන්නේ ධර්මය, කොම ලෙහුුණ වගේ හිතෙනවා එකක දැක්කම. අපට ගැට්ලු තියෙනවන අප හැදිරිකන්තියන නො කොම ලෙහුුණ වගේ හිතෙනවා. අච්චුත පද නිවන කියලා කියන්නේ. ආපසු නොගිලි හෙන නිවන කියන එකයි. ගිලිහෙනෑ න. එදකොට මොකදද නිවන, චන්දරාග විනෝදනයනේ එනම් මේ මේ අභ්‍යාවකාසේ කොතන දේ නිවන තියනග ො ඇන්ඩන්දෝනේ දුක හැදෙන්නේ කොතනද එතනම දුක හැදෙන් නැති වුණම එය නෙවුණයි ඉතින් දැන් අපේ බුදුරජාණන් වහන්සේට සිද වනාා පවතිනවා කියලා පුද්ගලයින් දේවල් අල්ලගනන ලෝකය ඉන්න පති පවතිවා පවතිනවා. පවතිනවා කියන සංඥාවේ ඉන්න මේ ලෝකයාට ලෝකයා. මේ පවතිනවා කියන හැඟී මෙම රැවටිලා ඉන්න නිසා. එය හැමදේම දැක්කේ දිගින් දිගට තියෙන දේවල් හැටියට මේ ෝකයා ඒ නිසා බදුහාන්දුරණන් වහන්සේට මේ මොහොතේ සමුදේ වෙනවා කියන එක කියල දෙට සිද්ධ වනාා අයන් ලෝකෝ සන්තාප ජාත පසු පරීතු නද මේ ලෝකයා සන්තාපයට පත්තිලා තින් රාගීෙන් දවිසින් මෝහ සන්තාපයටට පත්තින තැවිල්ලට පවති රාගෙන්ද වෙනවා දවිසිද්ද වෙනවා මොහෙන්ද පවත් ගණඩ නේද ඔක්කම කරන්නේ එතකොටට අපි අත්දැකෙන් ලබන කොට ජන යහි ම්්‍යති තතුවතංුවෝ තියාා්‍යතානය ඇහිකනන්න හැඉන්දිවෙන් කයින් මනින් අපි අත්දැකින් ලබනවා අත්දැකන් දිගින්දිගට තියාගැනීමේ වමනාවක් තිය නඕන අත්දැකන් දිගින් දිගට තියාගැනීමේ ඕනක ඕනකම නිසාමකොද සිදතවෙන්නේ. මේ ඕනකම කොහෙන්ද වැඩ කරන්න අපි තන්හාාව තම ඉස්සරහට පැනපෙනමේ දිගින්දිගට අමුණන්නේන අන්‍යතා බවයි අපි ඕනම දෙයක් හිති මෝනකොට ඒ මඕනද එකන අපි ඇහංකණින් නැහැන්දිවෙන් කයින් මැනමනින් ලබලා අපි ඒ පිළිබඳවද දැකීමක් මවාගන්නකොට ඒ අත් දැකීම ප්‍රියනම් පවත්වා ගන්නත් අප්‍රියනං ඉවත් කර ගඩත් කැමති වෙනවා මේ වැඩේ කළේ මොහේ නිසයි දැන් අපි ඒ නිසා බලමු මේ මොකද බව කෙල කියන අනතාව වනේ ොක්ද අපි මවනති ඒෙන ජේන හිත්ම අ්ජති තවතංහති අන්‍යතා ැ අපේ සූත්‍ර දේශනාවල තියනව මෙන්න මෙහෙම එකක්. තීනිමානය පික්කවේ සංකතස්ස සංකත ලක්ඛනන උපපාද වූ පඥායත වයවූ පනඥාත ටිතස්ස අනතත්තම් ප්ඥායති කියරන. මහනින සංකත ධර්මයන්ගේ සංකතයන්ගේ සංකතලක්කන තුනක් තියෙන උපපාද ජිති ටිතස් අනතත්ත කියලාකි. කොහ ද සංගත ධර්ම තියෙන්නේ කියලා අප පිස්ස ලබලො ඩි ලේසෙන්ද එළියද මනසද මනස මනසේ අපි ගොඩනගන්න ස්යලූම අදදකින් ලෝකයට තමයි සංකතයගලකි අපි මවා ගන්නල දේ අපිට සබදේ වන උපාද උපනඥායතෙක් පනොන බුදුහදුරු පණනවා පනව උපාදයක් තියෙන කිය කියලා. තන තියනෙ උපාදයයි ඔයා ීතරයි. සිද්ධ වෙන්නේ. ටිතස් අංචතත්ව වෙන්න ටිතස්ස කියීනක කොහෙද වෙන්නේ. අපි ආසාව තියාග්ඩ ඕනකම. මේ බාහිර ලෝකයේ දේවල්ලොත් දිගින්දිකට තියෙනවා කියලා ගණ්ඩපා. අපේ මේ කෙලෙස් තුළ තමයි, අපේ අදදැකින් දිගින්තිකට තියා ගැනීමේ තියෙන කැමත්ත නමුත් තියාගණඩ කැමතිවන ඒත් කඩකක්පලුණ ටිතස් අනතත්තම් පඥා. අන්‍යතා භාවි බවසත්වෝ ලෝකෝ බවපරයත භවේ වා වි නන්දති. මේ අන්‍යතාත්වයට යන ලෝකකෙ. පැවැත්මටම කැමැතිවන ලෝකය බවසත් වෝ දියාගණ්ඩම කැමතිවන ලෝකයේ. බව පරයුතු පැත් පත් පවත්වා ගන්නම කැමතිවට ඊට ගැතිවුණු ලෝකයා. බව මේවාබිනන්දති පවත්වා ගැනීමම කැමතියෙනවා. මොකක්ද මේ පවත්තාගන්නේ හිතෙත් මැවිෙන අත්දයකෙන් ලෝකය. අපි මේක ටිකක් කතා කරන්න ඕන. එතකොටට යදබිනන්දති තම් භයන්. මේ පවත්වා ගන්න කැමතිවන දේ අපි දන්නවා කොයිවෙලාව මට අහිමිවේද කියන ප්‍රශ්නයන් ගිලි හේද කියන ප්‍රශ් අන්න බායති. යස බාහත තන් දුක් අඟොන්න දුක හටගත ැක්කිව. අපි මවා ගන්න අත් දැකින් ලෝකයේ අපට අහිමිවේ කියන බය තමයි දු බහැට්ට එන දුක්හන් කියලා මගේ තැස්නේ. විග්‍රහයකුත් දෙන්නේ ඒ හිද තමයි. එට දුක හටගන්නේ කොහද අප තුළයි. අපිට හිතෙන්නේ මේ සැපපසු පසයි යන්නේ කියලා. එතන ඉවැරදද නමුත් හටගන්න මකන්ද දුකයි. සමහරගෙනෙකුට දුකයි කියන කතාවම අමිහිරී කොරන්ට දෙයක් නෑ ඒට මේ. මේ ම ගරා වැටෙන කතාමන කියන්නේ ටික් ධනාත්මක කතා කරන්නකු කියලා. නද ඒ කෙසේ වනත් අපි බලම අප බුදුහදුරුව අපට හොඳම ධනාත්මක දහමක් දීලබින්. ඉදි අපේ බුදුරජාණන් වහන්සේ මේක හොයාගත්තා කෝහම දොයාගත්ත. සෑම බුදුරණන් වහන්සේ නමක්ම බෝසත් අවදේදී උන්වහසේලාගේ හිත තුළට පැනනගෙනවා ප්‍රශ්නයක් මොගත්ද කිච්චංවතායන් ලෝකෝ ආපන්නු මෙලෝකයා දුෂ්කරතාවකට වැටලහිට ජායති උපදිනු ජීයති දිරනවා මීඇති මියනුව චවතිච්චුත වෙනවා උපපජ්ජති ආයති උපදිනවා අච පනි මස දුකස නිසරණ අප ජානනාති ජරාමරණස්. මේ ජරාමරණ දුකේ නිමාවක් නිස්සරණයක් මිදීමක් දනි නෑ. ඒ බෝසතානන් වහන්සේලා කල්පනා කරනවා. කුදස්සුනාම ඉමස දුකස නිසරනම් පඥායි ත්‍රති ජරාමරණස්. මේ ජරාමරණ දුකට මං කවත්ත නිමාවක් පනවන්නේ නිසරණයක් පනවන්නේ. අං බෝසතාානන් වහන්සේ ලගේ හිත තුළ පහළ වෙන ප්‍රශ්නය ජරාමරණ. අපි නිගමට හිතල බලම වෙන දුප් පැත්තකින් තින ජා මරණ දෙක ීතරගෙන. නේද. මමත් පුංචි කාලි හිතා හිට ඉතින් තවනාකිවෙන්න්න ගොඩක් කල්දීරණ. දැන්ලංහන්දිපත්ක කියනවා ඉඳගත් තම නැගෙටිට බෑ දැන් ටිකටික දෙය නවා. ඊට පසේ කල්පනා කරල බලප ධර්මය නොති පුනානගම හිතන්ඩ දයකුත් තේරෙනිනෑ. දෙෙස් දෙවල්ම තමයි කියන්නේ ධර්මය දන්න ඇත්තන් දෙස් දෙවන. දොස්තර මහත්තවෙලට බල නේ ිනිස් සුටි විකෝට පරරිචි බන්න බේත් දුන්න දෙනකොට පබිව් ලොදවද මේ දැන් ආයකක නවා. දොත්තන මහත්වෙලට දෙන්න බේත් නෑ මේ සංසාහරලිඩට. ඒයි ප්‍රශ්නය එකයි ගැටල එකයි කාරනාව. ? ඉති අප එද ජරාවත් එකක තිනන මාරණන උගදනකට නෑන ොහොටත් අදට මැරණ එකක්නෑ එම තනන පෙර බව අපි මිය ගියාට මියගිය මේ බවට එන්ඩ කැමැත්තෙද්ද අප දන්නෑ ය වෙලා ද මතක නෑ මතක ඇති සමහර වෙලාට එක යටපත් වෙලා මේ ලෝ මේ බවේඒ තියන සංඛාවලින් වැහිලා හැබැයි අපි නිකං ධර්මාවයෙන් හිතාගන්නවා කැමැත් දෙෙන්න්න නේ මැරලදේ පරි ශෝප්නෙ මැරෙන වැඩිය කියලන අගමැත්තෙන් මලා ට මැරෙන්ඩ බෑකයාගෙන මැරිච්චිහින්ද එන්න තමන් ගොඩනගාගෙන තින ජේතනා ශක්තිය හැටියට දුන්නා නිමිත්තක් ඒ නිමිත්ෙහි නාවරූප සහස් වෙනවා මේේක්ෂණයහි මේ විඤ්ඥාන ශක්තියෙන් මෙතනින් චුත වෙනවා අර නිමිත්ත අල්ලගන්නවා ඊ ගක්ෂණය. එක විඥාණයක් න වි්‍යා දෙදක් එකොට එකක් හෙළගන්න දෙබවා එකක් නෑමේ පැවැත්ම තුළ කිසි දැනක දැන්හරිමේ නාම රූප එතනේ මවකුස වැඩෙන්ට පුළුවන් තග වැටුුණා මවකුස වැඩෙන පුළුවන් තන් කා වැටුනා ඊට පස්සේ ලියටාව අඩාගෙන එලියටාව ඇඩුන් නැත්ත අඩුවල හරි හුස්ම වට්ටුල යන්තම් මේක තියාගන්ට ප්‍රයත්නය දරනවනේ මේ වැඩීම හෙන බරපතල වෙනක් හරි මනුසේක වෙච්චිහින්ද හොඳයි. වෙන්න මොකක් හරී රූප නිමිත්තක්න ආවේ එතන තමයි රැඳෙන්නේ. ඔන්න නාම රූප ලෝකී තිීෙන තත්ත්ේ එනිසා අපි ප්‍රඥාස්පන්ත වෙන්ඩෝන්. සමහල්ලාට මේකීන බණකාරණ කතා කරවට මට බය හිතෙනවා. ග්‍රස්ථ සමාජ මේ ජීවිත ගත කරනයට මේෝගේ කාරණ කියන්න හොඳද කියලා ඇබැයි බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනය සිව් පිරිසයි එකත් අපි දැනගන්න ඒ පැත්තට්ටිකක් ලෝකකයට කියල දෙන්න ඕභික්ෂ භික්‍ෂ උපා උපාසක උපාසිකා කියනකොට කෘහස්ථයි හැබැයි ඒ තින කණ්ඩා ඇ දෙකක් ගිහි ඕධාතවසනා ප්‍රහ්මචාරිය උපාසක උපාසි ගී ඕධතවසනා කාම බෝග උපාසක උපාසිකා ගිහි ඕධාථ වසනා බ්‍රහ්මචාරයේ උපාසක උපාසිකා. ඕනි තිමුළු ලෝකට මැරවුන් කළ හැකෑ බ්‍රහ්මචාරී වඩී කියලා එම ප්‍රශ් නැඳනේ හරි කැමති ඇයට පුළුවන් ඇතෙන්ට ගොටසටික්කාවන්න. තවකට්චි ගිහි ඕෝධාත වසනා කාම පොහෝගී උපාසක උපාසිකා. ගෘහස්ත කාමපෝගී ජීවිතගත කරන උපාසක උපාසිකාවරු. ඒ යනම් ප්‍රතජ්ජනවෙන් ඇති. කියලා හිතේවින නැනේ දෙම හිතෙන දැන් හො වච්චකුත්ත පරිප්‍රාජකය ඔක්කෝම ගැ දවස බදුහන්දුරන් වහන්සකේ ඇහව කියල තිනන. ලා හලා මං ආලතින ස්වාමීණය උපහන්සේගේ ශාසනය ගිහි කාමපෝගී උපාසකවර උපාසිකකාවරු ඉන්නවයි කියලා ඒඇය ශාසන කරා මේ ශාසන කාර්ය කරන අයලු ඕවාද පතිකරා තතාග තවවාදේ ක්‍රියාවට නංගන අයලු තින්න විචිකච්ඡා සද්ධරම මාර්ගය පිළිබඳව සැක විමති බැහැර කළ යලු විගත කතන් කතා මේ සසුනේද තවත් තැනකද සත්‍යය තියනෙගලා විමතියට පත් වෙන්න හැලු.විසාරජ්්‍ය පත්තා. විදර්ශනා නුවන ඇති බැවින් විසාර දයිලු. ඒ හාම්බෝගය ඇත. කම්පෝගය ගැන කියට ගෑම් පසකරපු විස්ත්‍ර ත්‍රම මේකයන් අපර පච්චා සතු ශාසනය මේ ශාස්තෘු ශාසනයෙහි තමන්ටම පැහැදිලි වූ තැනක ඉන්නවා අනුන්ගෙන්න්නයට නොගත්ත තැනක නෙමේ හරිද එහෙම අය ඔබවහන්සගේ ශාසනය කෙනෙ දෙන්නෙක්වත් තින්නවාද කියලා හන කොට බුදුරාණන් වන්සන්දන්ගන එකනෙ දෙන්න කාර් පන්සයක් නොව මාගේ ශාසනය පඳතුු ඇයි බොෝකොට වෙතිහිල. හරි ඔබවහන්සේ මේ කියන ධර්ම සත්්‍යය. ඔබහන්සට හරි නමුත් අනි කිසිකෙනකුට තාම තේටලා නඇත්තම්ම ඔබහන්සගේ ශාසනය පිපුන් ශසාසනයක් ඇටට බාරගන්න. ඔබහන්සිටත් පුළුවන් භික්ෂූන්ටත් පුළුවන් අනි කාටව බෑ කියල කියනන ඒ පිළිගන්න ත්නෑ. ඔබහන්සිටත් පුළුවන් ඔබහන්සගේ භික්ෂූන්වාන්සල පුළුවන් භික්ෂුනින්ටත් පුලුවන් කියලා පිළිගන්නවම්.නි නමුත් අනි කාටවත් තම බැරි වනා කියලා කියන මම ඔබහන්සගේ ශාසනය පිරිිපුන් ශාසනයක් කියලා පිළිගන්න ඔබහන්සගේ. ්‍රහ්මචාරීයට පුළුවන් උපසකොරුන්ට බගීහි ප්‍රහ්මචාරී උපාසිකාවන්ට පුළුවන් කියලා කියනන නමුත් තවක් අනිකයටන තම බෑගල කියනව ඒත් ඔබවහන්සේ ශාසනව පිරිපුම් ශාසනයක කියලා කියන්නෑ. ඒවගේම උබවහන්සේගේ ශාසනය අ ඔක්කොමත් එක් ගිහි කාබෝග උපසිට පුළුවන් මුත් උපසිකානට බෑගල තින වන ඒත් පිළිගන්න නෑ උපසිකාාවන්ට පුළලන් පාසිකාාවට පුළුවන් කාම්බෝගී කියල කියනවන එක පිරිපුම් සාතනයක් මට මේක මාන ඩෝනයි. හරි එදකොට පරිග්‍රාජකතුමා වචකොත්ත පරිගබ්‍රාජකතුම අපේ ශසනය පිරිපුම් බව දැක්ක සිවූ පිරිසම. කාම පෝගී උපාසක උපාසිකාවනුත් ඇතුව මේ ශාසන මාර්ගයක් තේරුම් ගන්නවත් දැක්ක නිසා මට මේක මානෙන්න්න ඕන. බුදුහාන්දුුරහ කුන්දේශයක් තියෙනව කියලා මතක් කළ හාරමාසයක් අන්න්‍ය තීර්තක ශාසනයක කෙනෙක් මේ පැවිදි නෝනම්. හාරමාසයක පරිවාසකාලයක් ගත කරන්න උනය. ඔබවහන්සේගේ ශාසනය මේ විදිහ නම් මම දැක්ක මෙන්න මේක සාාසනය මෙන්න මේ. සේයතාපි ගංගා නදී මේ ගංගානදී යම්සේ සමුද්ධ නින්නා. සමුද්දයට නිමනව ගමන් කරන. සමුද්ධ පෝනා සමුද්ධ පැත්තටම ගලාගෙන යනු. සමුද පබ්ාරා සමුද්‍රයටම ඇලව ගමන් කරන. සමුද්ධන් ආහචතිට මෝදට වැටලයුරෙන. අන්න ඒවගේ ඒව මේකෝ සමනස්ස ගෝත මස සගට්ට පපජිතා පරිසා. මේ ශ්‍රමන බවත් ගෞතමයන් වහන්සේ ගෘහස්තයෙන් ප්‍රෝජතයෙන් සයිත පිරිස. ගිහිත ඇවිදි දෙපෙන සගට්ට පබ්බජිතාන බලට බුදුහන්දුරන් වවාහන්දේ කෞදම වච්චකුත්ත පරිබ්‍රාජකයක් කියන හැටි. නිබ්බාන නින්නා නිවනට නිම්නෝ ගමං කරනවා. නිබ්බාන පූනා නිවනට බරෝ ගමං කරනවා. නිාන පබ්බාරා නිවන පැත්තට ඇලව ගමන් කරනවා. නිබ්ාන ආහාච්‍ය තිට්ටති නිවන්දුර හැපී සිටින අයමේ. මට මේක මහනට නන්න එක හෙමකි. එදකොට ඒ හාර්මාසිට මම ඉන්නන් ස්වාමිනේ අවුරුදු හතරක් ඔබාන්සික ශාසන මෙත්මම. බුදුහාදුරුව දන්නව මෙයාදැන් ආර්මාසය කාලයද්ඩ ඕන නෑමේ හට කියලා. නම කොන්දේශයත්වී නොන ඉදිරිපත් කරලා තියෙන්ටෙපේ නැත්තන් එහම තවත් කෙනකට කියැඩ පුලන බුදුහාදුරුව එකක් කෙනට එකඒක කොන්දේසිදා න කියලා ක එකේකැ. ඉ පස මහනුනා වැඩිගල් කුණු ගොස්ම රහ තුළ. හරි වකාරය ම මතක් කලේ ගෘහස්ථ කාම්භෝගී ජීවිතයට මෙහතීට කඩ කියන්න. එබඳු කෙනෙක් වුවද මේ සද්ධර්ම මාර්ගයට පිවිසෙන වනං ප්‍රඥාව නැතුව පිවිසෙන්ඩ බෑ. එනිසා දැම් මම මේ පින්වතුන්ට ගිහි ජීවිධයට සම්බන්ධ කරපු තැනකින් අවශ්‍යකාරණය මතක් කරන්න. ඒ තමයි ව්‍යග්ගපජ්්‍ය සූත්‍රයේ. මං මේ කතා කරන්නේ උට්ටාන සම්පදාවල් විස්තර කොරට නෙමේය. ඒව දන්නවා දැම් මේ පින්වතුන්. නමුත් මේ මෙතුමා කවුද ජීධජානු කෝලිය පුත්‍ර කෝලියය පුත්‍ර ජීධජානු බුදුහන්දුරණන් වහසේ ගිහින් කිල්නාා සිටේ මයම්බන්තය ගිහි කාම්බෝගයේ අපි කී උදවිය. ජවිත ගත කරන්නේ දැ මෙතනත්කව පංචකාම ගුණේ මනස සයවැනි කොට පවතිවා එහි චන්තරාගේ අයි කරන්න දැන් කියන්න තිය නොමකේ. නමුත් පංචකාම ගුණේ යුක්තවවෙන්න තම කාම්භෝගය උපාස උපාදකා කියන්නේ මේක පරස්පර විරෝධී වැඩන් නෙවෙයිද කෙනකොට හිතනවන මේවා ගලපහ දැක ගන්ට වුවමනා කරනවා. එදි තනර හිතනදී. මැෑන්බන්තේ ගිහි කාම්බෝස් සාමීනය අප ගිහිවුදවී කාම්බෝගි ජීවිතගත කරන්නේ. පුත සම්බාධ සයනං අජහවසාම දරුවන් නිසා බාධක වුණු සයනයක තමයි අපි නිදා ගැන්න. කාසික චන්දනම් පච්චනකෝම කසිී රටින්ගෙන සඳන්තමි මරිහරණය කරන මාලාගන්දවි ලේපනන් ධාරය මල්ගඳවිල්ල වුන් ආදීදේ දරණය අපි. ජාතරූපරජතන් සාධියම ප්‍රන්්‍රීද පිළිගන්න ඉවසන අයා අපි ඒවන් කාම අපගේ කාම් පභෝගි තත්වයහොමයි කැමැත්තත්වයකයි එබන්තු වූ අපට ගැලපෙන්ඩ දෙලෝ වැඩ සැසට පණටි අක්කන්න. ඒම යිල්ලා. බුදුන්දරු කොයිලාවත් ඔය ලයි ස්තුූ තියාගෙන ඉන්නකම් මගේ සාාසිනෙන් වැඩ ගන්න තම්න්න හට බෑ කියලා දී ජනට කියට ගේනෑ. හරි ඒනම් දෙලෝ වැඩ සැලසිට නෙ ඕන ඔන්න දෙලෝ මෙලොෝ වැඩ සැලසට කතරක්කිවවා. ඒ අපි අයිං කලා දෙ ගැන්න්නේ. තව හතරක් කිෙව්වා සම්පරායිකාර්තය පිණිසනි සද්ධ සීල චාග අඥා අලතින ්ලයිස්තෝම් පාඩන්නේ තවත් තැනක ඒ හතර වෙනුවට තව සුත යන්නකුත් ඇතුළු වෙලා තිනයි ඒ ඉතින් සෝවාන් වනාම. හරිනේ තමන දන්නේ අපි දන්නෑ කවුරුත් ස. ැ එකක්කින වෝ ගෙන හොයන් යනවන බදුහන්දුරුව වදාලක ගන්න පුද්ගල එම් පිබඳ ප්‍රමාණ කරන්න රනවාන යෝවා පනස් සමාදිසු. අහමේම පුද්ගල ේසු ප්‍රමාණන් ගන්නේ ය කොහේ තියෙන්නක මිකසාලා සූත්‍රය. මම මයි පුද්ගල එම් පිරිිබඳ ප්‍රමාණ කන්න නෑමට ම වගේ කෙනෙක්. යෝවා පනස් මාදිසු තමන් දෙැනගන්න තමන් තුළ සක් දිිට්‍රියය තියෙනවාවද නැද් කියල. ඒකට වර ප්‍රසාධය කාටකාටත් හිමි එනිසා තමන් තේරු ගන්නු ම කොච්චර සක්කාය දිිට්ටිය ම තුළ වැඩ කරනාව මාතුළ දැ කුසලේ පිබි දෙමින්ද මම ඉන්න කුස අකුසලයට ඇටමින්ද ඉන්නේ තමන්ටයි දැ එනිසා අවශ සම්මාධදිට්ටියය සකස් කර ගැනීමතම අපි කරගාන්නට. ඉතිං බුදුහාන්දුරන් වහන්සේ ඔ ප්ඥා සම්පදාව කියලා දුන්න කොහොමද කිය කියන්නේ. ඉද ගග පජ්ජ කුල පුතු පඥවාහෝති මෙහිදී වැගපජ්ජය වැගපද්්‍ය කියලනයකි අමතන් එ බුදුහන්දු රමතලතින් කුලපුත්‍රයෙක් ප්‍රඥාාවෙන් යුක්තවේ න්නේ ප්‍රඥාව දැනගැන කතා කිරීමටම අද අපි මේ කරන්නේ. පඥවාහෝති මොන පඥාද උදඇත්ත ගාමිනියා පං්ඥාය සමන්නාගතූති අරියාය නිබ්බේදිකාය සම්මාදුක්කය ගාමිනියා මැනවිින් දුක්කලවර කිරීම පිණිස වූ සම්මා දුකක්ය ගාවිනියා. මොන ප්‍ර්ඥාවද අරිමකද උදයහත්ත ගාමි නිප්ඥා එක ආරය ප්‍රඥාවක් නි්බේදික ප්‍රඥාවක් අරිය නිබ්බේ දිකාය කලකිවේකයි නිබ්බේදික කියල ගැනුවද. ප්‍රඥ්ඥාව නිසාම ප්‍රඥාව පිබිඳෙන කොට අපට ඇතිවෙනවා අපි උනන්දු වෙච්චි ඇතැම්දේ ගැන. කිසි වැඩගට නැති දේකට හැඟීමට පත් වෙනවා. ඒක ප්‍රඥාවයෙන් වෙන වැඩක්. නිබ්බේදික. ප්‍රඥ්ඥා සම්ප්‍රයුක්ත කල කිරීම කියනවචන කිීවට කමක් නෑගෙට. ඒ කල කිරීම නිකට ටත තබා ගෙන දන්නස්වඉඳීමක් නෙමෙයි බොහොම ප්‍රබෝධමත් මනසිං වෙන වැඩක්. ඒකත් දැනගන්නුව. එහෙම නැත්තම් දුකයි 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 නිකන් මේ. කරතෙ හු වෙච්චි ජුලල්ලගේ ඉන්නවාගේන්න තේරුම නෙවෙයි ප්‍රග්ඥාවෙන් අපි දුකදකි නවා එහෙම දැක්කාම ජීවිතයට හරි ශක්තියක් ඉදිඒක නිසාම මතක් කරනට පටන්ගත් යයට ෝසතාාණන් වහන්සේලා ජරාමරුණු දුකෙන් පටන්ගත්ත තැන නනෑ ඉතින් කොහොමද අපේ බෝසතාාණන් වහන්ස මේක හෙවේ සියලු බෝසතාාණන් වහන්සල මේ කෙහිවේමයි ක කෝසති ජාමරනහෝදද ජාමරණය කියනයකෙත්තිෙන ම කටුකත්වේ දැ අපි නිකමට වචන දෙග තුනක් කතා කලානෑ. මේ ජරාමරණ දුක පෞති සමුදේ වෙන්නේ කුමක් ඇති කල්ලෙද. එක සමුදේ වෙන එක. ජාතියා සති ජරාමරණාවත. දැම අපේ බුදුහාන්දුරණන් වහන්සේ ලෝකයේ සියලුවම සංසිද්ධීා. සාකච්ඡා කරන්නේ පටිච්ච සම්පාද ධර්මණාය අනුවයි. මොකද ධර්මනයාය. ඉමස්සිං සති ඉදාන් හෝති. ඉමස් උපපාදා ඉදන් උපපාජති. ඉමස්සිං අසති ඉද නහෝති. ඉමස්ස නිරෝධ ඉඳන් නිරුච්චති. ඉමස් මෙය ඇතිකල්ලි මෙයවෙයි. උගෝ දෙනකුට ප්‍රශ්නයක් ඔය මෙ මෙය කියන්න මොනෝද කියලා. මෙය නේද වෙන ගවත් තිීන දේවල්න මේ අපි ළඟම මැවෙන දේවල් ලෝට අහිම කියලගෑ අපි ළඟම මෑද අපි ඒ සාකච්ඡායරු එති එතෙන්ට එන්ඩ අපි බලහු මේක හේතු පල සම්බඳතාව දකිනැහැටි බෝසතාරන් වහන්සේලාකිම්ම නොකෝ සති ජරාමර නඟවෝති යෝනිසෝ මන සිකාරය අර යොදපුයක අපි කිවේ මල් බනානකොටත් යොදාගණඩ කියලා. අන්න ඒක යොදල තමයි අපේ පුදු හාමුදුරුවත් බෝසත් අවස්ථාව විදි පටිච් සෞපාදය දැක්කේ. වෙනත් ගොප්ත ඥානයකින් වෙන අභිඥ්ඥාවක න මේකත් හැබේ අභිඥ්ඥාවක්. අභිජානහතිකිවලද මේකට. ඒ අභ්ඥාව. සමාධිය පදනංකර ගත ඉදදිවිත දිබ්ප සෝත වගේ එකක් නෙමේ යෝනි සෝමනසිකාරය මොකද අපි මේ ලෝකයේ දකින ක්‍රම තුනක් පිළිබඳව අපේ ුදුරජාණ වන් සේවතා සංජානාති අභිජානාති පරිජානාති සංජානාති කියල කිවේ අපේ මේ පේන මටමෙන් තේරුම් ගැනීමි ද මේකට පමන්ත්ත කිවකටමනක් පෝකව මේකට වතුරු වීදරෝකව මේක ටොල්ලෝසකව මේකට දෑහත් වට්ටිය කිව වි මේක ිස්ටේජක කිව මේට පාවාඩය කිව මේ වෛරගක් කිව මේ අසුවල් මහත්ත්‍ය මේ අසුවල් නොන මහත්තේ ආදිවසයෙන. සම්මතය අපි ඒ ව්‍යවහාරික සම්මතය පුදුහාදුුරෝ ඕන් නෑකිවවේ නෑ. ඒ ව්‍යවාහාරික සම්බතයට සීමා වෙලා අපට සසරින් මිදෙන්ට පුළුවන්කමක් ඇත්තෙත් එහම් වස විශේෂ වූ නුවනකින් බලන්ට තියෙනවා. ඒ තමයි අභිජානාති වෙශස්නුවන නද අන්නම ජෝනිසෝ මන සිකාරයෙන් බැලීම කිල්ලකි වේක. ප්‍රභවස්ථානයට හිත තබල දකිනවා කින්මෙනුකෝසති ජරාමරණං හෝදී අන්න ප්‍රභවය හෙවත් ජරාමරණය ජාතියාසති ජරාමරණං හෝය නති ජාත සාමරණන් නේද උපන්න හොට නොමැරීමක් ඇත එතකොට ජාති කිවීමගත ස්කන්දයන්ගේ පාලත කන්ඳානම් පාත් භව් ආයතනානම් පටල ජාති සංජාති ඔක්කන්ති අර අපි කතා කරේ අර පෙරභවයෙන් මිය ගහිල්ලා මෙහ අරලකොට ඒ එන්නෙත් ජාති තමයි. අපි මේ මොහොත මොහොත පාසා මවන්න ජාති තමයි ස්කන්දයන්ගේ පහලවීම ඉස්කන්ද මොනවද කියල ද අපි තේරුම් ග්ඩිපෑ. මේ පින්වතුන්ගේ දැනට තිය දම් ැනු මටම මමකද ැන දන්න නෑ හරියට එනිසා මෙම කහතා කරනකොට දැම් මනික අලුතැන් ගේියනවගේ හිතාගන ගියනවා එක කරන දර නෑ. එතකොට මේ ජාති කින්බිෙනු කෝසති ජාතිය ෝද කුමක් ඇති කරලෙද ජාති භව කෝසති ජාතිය හෝ කාමභව රූ බව අරූප ව දැන් අපි පංචකාම ගුණික අදැකින් ලෝකයකකි න්නන. දැ මේ කාම භවයක් තමයි හැබැයි අපි මේ මොහොතේ මවන සිත් ලෝකයේ තුළ තමයි බව නැරු බවසත්ව ලෝකු බවපරයතු කියල ගාතාව මතක් කල පැවැත්මටම අපි දැ මේ ජීවිතය තියෙනවලින් ද පවත්වගන්න කැමතිගන්න තත්ව බවසත් බවයට ඇලුුණ පවත්තා කන්න කැමති වුණා අපිගම භාවනා කරන්න කියලා සිත සමාධී වනා කියලා මේක දිගයට ජාගන්න ඕනේ කෙළ හිතනවා බවසත් ඒත්ද හැබයි සමාතිීන්ට බ සමා තත්ීට සමාන්ට බදන්රත් වදා ලෝකට බායෙන්ට පැයි කියල මොක දේවෙලාව කාමෙන් ොරයි අකුසලෙන් තොරයි වට මෝතක් හැබැයි අපි දන්නවා ඇතනත් බවය එනි සතමයි බුදුරජාණන් වහන්සේ වදාලේ යංකිසිකෙනකුට චිත්ත සමාධය අත්වන අපිකිම පලවවෙනි දිහාහන සමාපත්යී කියලා ුදුරජාණන් වන්සේ වදාළක. ඒ ධ්‍යාන සමාපත්තියයට තුළද තියටනේ රූපගතයක් වේදනාගතයක් සඥ්ඥාගතයක් සංකාර්ගතයක් විඤ්ඥානගතයක්. ඒ එන රූපට අයිති ස්වභාවයක් වේදනාවට අයිති ස්වභාවයක් සංඥාමය ස්වභාව චේතන චේතනා ස්වභාවයක් දැනීම් සස්වභය රූපවේදනා ංර විඥා. එනිසා ඒවා අනිචතතු දුක්වත රෝගතු අනිතවස දුක්වසෙන් රෝගයක් වසෙන් ගඩුවක් වසෙන් උලක් වසෙන් වශසනයක් වසයෙන් ආවාාධයක් වසෙන් මට අයිති දෙයක් නෙමෙහි කියන දේවසෙන් සිඳී පිඳියන දෙයක් වසෙන් සූජ ධර්මයක් වසෙන් අනාත්ම ධර්මවෙන් බලඩ විදර්ශනානුවන පිවිඳන්න වා ත විදර්ශනා නුවනට වැඩෙන්න්නේයට නතිකතව. එනිසා විදර්ශනා සමාපත්තියෙන්ට පටන්ග නියතුකොට. ඒක යෝද ධාමේතියන විශේෂතාව. හරි එනිසා මේ ජීවිතය අපි මේ කාමරූප අරූප කියන බවත්තුනටම ස්කන්ද තමයි තියෙන කියෙල දැනගන්න. එතකොට භවය කෝසති ජාතිය හෝතී කිමිනු කෝසති බවහෝතයි අල්ලගැනිල්ල තියන හින්දයි භවය උපාධානය කෝසති බවහෝති අල්ලගන්නවා මොකක් කරික? පදිංචන්නේ කල්පනා අන්නල්ල ගන්න උපාන කාම උපාධනක දෘෂ්ටි තල් ගත්තම දිට්ි උපාදාන වෙනවා. නොයෙ ගරත තපස්සල්ල ගතම සී ලබත උපාදානය වනවා නද ඔහල නෝන දෙන්න. මම මගේ කියන තැනගටන අත්වාද උපාදාන වෙන. අපට වැඩිෙන්දයන්නේ තින් කාම උපාදාන ඒකත් එක්ක මම මගේ කියල කරගන්න යි වෙතින්න්න ඕන නව උපාදාානතියනවා. බලන්නක බදුහදුරන් වහන්සේ නමක් ලෝට් පහල වඩ මොන තර යානමය හෙළිදරවක්ද මේ සිද්ධුවේගෙන යන්න මෙතරන්නේ තාම බුදු නේනෑ අප බෝසතාලන් වහන්සේ. විපසේ බෝසාණ වහන්සේ සිකිී වෙස් කකුසඳ කෝනාාගම උන්හන්සේ ගියත් මේ ගවන තමා බුදුුවෙන්ඩ ඉස්සල්ලා. ඊට පස්සේ උපාධානය කුමක් ඇති කළ කෙමෙන් නොක් කෝසතතිය උපානන් හව. තන්හාය කෝසති උපාදනකොත් අන්න ආවරගාතාවලක චන්දරාග තන්න ආවනයද ඕන කරනෙක් කෙන ඔන්න අහුනාදැයි. කොමද මේක ලෙකල් ලක්ලෑස්තිය කළට අපිට අහුුවේගෙන යමු. එදකොට තන්හායක මල රූප තන්න සද තන්න ගඳ තන්න රස තන්න පොට්ටබ තන්න දම්ම තන්නා කියක්. අපට ධම්ම චක්කප පවත්තන සූත්‍රයේ පැත්තෙෙන් බලන්න කොටට කාමතහා බවතන්හා විභවතන්හා කියලා අහු වෙනවා ඒ ඉවිදියට ඔය කොහොම කිව්වත් ගැටලුවක් කාමතන්නහා ගෙනකුට මේ ඉන්ද්‍රී පහය මේ වටික අයිති වුණානේ බවතන්හා කියකද අර පවත්වා ගැට තින ආසා. විභවතන්න කියන්නේ මට නන්ද මේ දේ එපා වෙලා තියෙන්නේ මේක ඉවරයක් වෙන්න කවත්ද කියලා ඉන්න කියල හැමන්නේ ආං එව්වා ඔයි තියන්නේෙ ඕන තර විභහවවෙඩ කැමතිව ඕන තරන්තියනවා සමහරුන්ට ඔය විභහතන්න අයිට වට දර්ශනික සවරූපයකින්කිපුතැන්තිී නො දැන් සංසාරය මට හිටිය ඇති මට දැක ඉවරයක් වෙඩයි ඕන මේ මේ සංසාරය හර කියන්න විභාවයක් හැමතියෙනවා එත් උච්චේයක් කැමැතිවීම එතන වෙලා තියන එක විදිර තියෙනවා. දැන් කොහොම හරී අපි තේරුම් අරගත්තා අපි ආයතන හායගම්මුක ඔය බවවි බව තන්හා තියනෙත් මනසේ ඒතකොට මනා යතන න් ඇතකොට දම්ම තන්හා හිතර දීනවාවන ආයතනහයේ තන්හාාව ගැන ගතා කරනකොට අර ධම්මචක්ප පෝතන සූත්‍රය කතා කරපු තන්හා ක්‍රමයක් මේකට අන්තර් ගතයි. සලා යතන වසෙන් ගත්තහ ම අපට පහසුවක්තේ නමුකද අපි වටාපිටාවේ කරක් ගහනවා දාමය සුළමුල හොයන්ට අපේ බුදුරජාණන් වහන්සේ මේ ගයා සීර්ෂය භාවනා කරන්න කෙනෙකුට ගැලපෙන තැනහි කියලා බවන්වටන්ට ගිය වනගත වනේ අපි වගේ ඔය මේ ්‍රෙකෝඩින් උපකරණ හම දයාගෙන. උන්වහන්සේ හිස් සතින්ගිල්ල හෙව්වා හෙවිල්ලක් ඒමොකද මනස්සනේ අේ උන්වහන්සේ හොයාගත්ත මනසේ ගැබීරත්ය අද කාටවත් වෙනම හොයන්න බෑ බුදු කෙනෙක්ම ලෝ පහල වෙනවා කියන්නේ උන්නව තේරුමෙන් තමයි එනිසා උන්වහන්සේ දැක්කා මේ උපාධානය තියනෙ ත තන්හාකුවත් තන්නහා පච්චා උපානය තන්හා න්හා කරන්න වන අද පස්ස වේදනා පච්චයා තන්නානේද වේදනාය කෝසති තන්නා අඕතින වින්දනය වින්දනය සුකවින්දන වඩ පුළුවන් ඉතින් අපි දුක්කවිින්දන තියනවා ඒතය අපි කැමතිව සුක විදන ඒතරක් නම දුක්ක විඳන හම්බෙනවා අදුක්ක ම සුක විින්දන තියෙනවා මේ හරි සවුම් ැන කතා කරන්න තින වේදනා මාතු කාව අපි පටිචනවපාද ප්‍රත්ථ්‍රටික ොහයගෙනයන්කු එදකොට එතනදී පුදුරජාරණ වය අපේ සිද්ධාර්ථ තවස්තුමාත් ක ගෝතම සූත්‍රය තියන මේ කාරණ දිීට එදනදී උන්වහන්සේ බලනවා මේ වේදනාව කිමිනුකෝ සති වේදනා හෝත පස්සේ කෝසති වේදනාහෝතිී ස්පර්ශය ඇතිකල්ල නැවෝ ඔය එකක් වතුඒ සති කියලා කියනකොට ඇතිකල්ලි කියලා කියනකොට අතීත කතන්දර නෙමේ මේ කියන්නේ. හෙට අනිද්ද කතන්දර නෙම මේ කියන්නේ දැන් කතාවයි මේ කියන්නේ. පචුප්පන්නේ කතාවයි මේ කියන්නේ කියලා පිතනගන්නඕන. ඉළඟට ස්පර්ශය ක මෙනොකෝ සති පස්සෝ හෝති. සලායතනයේ කෝසති පසෝති අනාව සලා යතනට නේකිමි නුකෝසති සලා ඇතනං හෝතී නාම රූපය හෝසති සලායත නං හෝත අන්න නාමාව රූපාව මොනාද රූප නාම දර්ම පායේ වේදනා සංඥා්චේතනා පසෝ මනසි කාල අපට ලෝකය සමුදේ වෙන්නේ ස්පර්ශයෙන්. පස සමුදයා සබ්බේ දම්මා. ඔ සබ්බේ දම්මා කියන්නේ මොනවාද. ඔය සබ්බේ දම්මා කියන්නේ අපට පහළ වෙන ඔක් හොම කියනකය මොනවාවි. වෙන මොකක් වන්නේ මේ. අපි බුදුරජාණන් වහන්සේ මේ විච්වයි අන්තරීක්ෂය කරක්ගහන්න අපි වැව්වේ නෑ. ඒවායේ දිගපන ලොහයා ගැනීමෙන් ප්‍රශවිසනන්ට බැරිබව උන්වහන්සේ ඒකාල මතක් කළා ගම නේනන පත් අබ්බූ ලෝකස්සන්තෝ කුදාචනා මේ ලෝකාන්තයට ගමන් කිරීම පත්වෙන්ට බෑගයන්න්න මහාප දැවන්ත විශ්‍රයක් පිළිබඳ උන්හන්සේ දැන සිච්චිනිසා නච අපත්වා ලෝකන්තන් එසේ නමුත් මේ ලෝකාන්තයට නොගොස් දුඛාත්ති පමෝචනා මිදීම කුත්නය කියල මොකදද මේ ලෝකන්තය බුදුහම්දුරන් වහන්සේ කාලෙ සමහරු ඇහැව අන්තවා ජයග ලෝක අනන්තුහා ජයන් ලෝකෝ කියලා අවකාස ලෝක ගැන හිතාගෙන ඇහැවේ ඕක දැනගත්තයි කියලා කිසිම පිළිතුරක් ජීවිතයට හම්බෙන්නේ නෑ ඒක දිග පල ගෙන හිතුවයි පේ බුදුජණන් වහන්සේ වදාලා ලෝකු ලෝකෝ තිබන්තය උච්චතිකේ ලාහනකොට ලෝකෙ ලෝකයේ කියල ස්වාවී නි කියනක් කොපමනකින්දමේ ලෝකෙවේ. ඉමස්වෙන් ඒව බ්‍යම්මත්තය කළේවරේ මේ බඹයක් පමණෝ කලේවරය කය නිකං කය නෙමේ සවසයෙන් මේ සඥා සහිත සමනකේ මනස සහිත මේ බඹයක් පමණෝ සරීරයේ ෝකංච පන පෙහිමි ලකයේ පණවනු. ලෝක සමුදංච පන්පේමි ලක සමුදයත් පනවන ලෝක නිරෝධංච ප්පෙමි ලෝක නරෝධයයක් පනවන ලෝක නිරෝධගාමිනි පටිපදංච ප්පේමි ලෝක නිරෝධගාමිනි පටිපදාවත් පණවනු. මාර්ගයත් පණවන ලෝකයනව. එහනම් අපේ සලායතනිකත් දැකින් ලෝකය ඇයි අපට ලෝකයේ පංහතුන හිතන්ඩ එපා මේ ලෝකේ බොනවා තිබනත්. අපි දන්නේ අපේ සලා එතනිකාත් දැකීම පමණයි ඊට වඩ අද දන්නව නොව කියන්නු මට නෑනද වෙන නෑමොකව ඒක යන අපටිි අපි මවාගන්නා ලෝකයේ අපට ලෝක සබදය වෙන්නේ. එක වෙන්න මව ගන්න වෙලා වේ ඒ පෙරේදවත් හෙටා නිදවත් නෙවෙේ එතකොට මේ නාමධර්ම ඔස්සේ අපි රූප ධර්මල්ලනවා. ප වේදනා සංඥා චේතන පස්සෝ මනසිකාර ෝස්සේ මනසිකාරයට තමයි මේ හම්බේ මනසිකාර සම්බව සබ්බේ දම්මා. පස්ස මූලකා සබ්බේ දම්මා. ඉස්්පර්ෂයටයි එ චන්ද මූලකා සය චන්දරාගෙන්ටයි රඟරදේ මුල්ලයි මේ වල්ලුවේ. අප හම්බේ ඔක්කොම හම්බෙන්න අපේ චන්දාගෙෙන්ඉද. චන්ද මූලක පස්ස සමු දෙයා සබ්බේ දම්මා සලායතනික පස්සේට තමයි අපට මොනව හරි සමුදෙවුණනා න සමුදෙවුණේ. හරිද මනසිකාර සම්බ මනසි කාරයටයි මේ කොයිදේත් මුණ ගැහුණේ හම්බවෙන්නේ. වේදනා සමූසරණා සබේ දම්මා විින්ද නෑට යිම ඔක්කොම හේත්තු කරෙන තියන්නේ හය ඇති අපට ඒ ලෝක ගැන දෙැන ගඩ. මෙකයි නියම බුදු හාදුරණන් වහන්සේලා හොයා ගන්න සත්‍යය. නාම රූප සමුදය එදකොටට නාම රූප පච්චයෙන් ප්‍රත්ථේනහි සලා යතන එන්නේ. රූප කියලමොනවද එතකොට අපට හාම්බුණේ. ඇස ඇසරු කොට්ට ගෙන ද අපි සාමානය කියන අපි ඇයට පේන දේ වාස්තවිකව බාහිර තයෙන දේ කියල තම අපි ගන්න කනට ඇනදේ එක බාහිර තිය දේ ැටියට තම අපි අරන්තයන පුරුදු වෙලා තියෙන නාන්සේට දිවට කයිට් ලබට අත්දැකින් බාහිර තියෙන අප ටෝනවුනහම ගන්නව කියතමයි අපට බාහිරද තියනයවෙන් ඇති ප්‍රශ්ඥාන මනසටත් දේ මයි හයාකාර උපාදාය රූප කොටසක්තමයි අපි අද්ද කියන්නේ අපි අධද කල තියෙන ඇත්තවන්සේම නියම රූපනෙම ඔයයි කියන ප වාස්තවික රූපන මේ අපි අධද කළ තියනේ මන රූපද අදද කල තියෙන උපාදාය රූප ස්ඥාමය වන්සේෙන් අපි මවාගන්නා රූප දැම් මේ බිත්තිය හරි සිනිදුයි කියන එක අපේ අදදක ක්‍රමයට අනු සිනිදයි. හරිද හැබැයි අපිට මේකින් එහා පැත්තට යන්ඩබෑ ඒතරමට තදයි. හරිද අපි අදදකින්ට න විීබිත්ති අ සිනිදයි හැබ අප අපේ අදක ඉ ක්‍රමයයට එහ පැත යැන්ප තදයි. හැබැයි මේ සංසාර සත්තුවයින් අදරත මේකින් එහ පැත්තට යන පුළුවන් ඉන්නවා. ඒයට මේක බාධකයක් න. ඒනිසා ඕක ගැන දැනගෙන වැඩක් නෙමේ අපි දැනගැන අත තියෙනකොට දැනෙන ප්‍රමාණයක් හැපපෙනකොට තියෙන ප්‍රමාණයක්. පට ව්‍යාපෝතයේ ජෝආයෝගෙන් ඇි බාහිර ෝක රපධර්මය චත්තා රෝජ හාභූතා චතුන්රච මහාභූතාතන පදාය රූපන් කියලලා බුදුරජාණන් වහන්සේ පටි සම්පාද විභංග සූත්‍රයේ දීර්මේ නම මේ රූප ධර්මය වවිග්‍රා කරන. සතර මහා භූත රූප කියල කියනකොට අපි දැනගණ ඩෝනේ. අපේ අදකින් ක්‍රමය අනුවයි මේකට නන්දාලා තියන්නේ රසායන විද්‍යාවනූ නෙමෙ ඉ කියලා. ද රසායන විද්‍යාවනුව දාන නංවලින් අපේ නිවනට කිසි සම්බන්ධයක් නෑ අපි මේ ලෝකේ අත්දකින්ට කිහිල්ල අපි අපි ඒ ගැන හිතන තදට දැරෙනකොට පුරල්ලට දැරෙනකොට පට කිව්වා න්න විදිහට ගැනගන්න මිට කයනුත්තුවා ඉතින් හාලා ඇති. රප අි බාහිර ෝකයේ නාම රූප අද්දක විගේවා. සලා එතන මැවුණේ නාමයහා රූපය නිසා නද විඤ්ඥානය තමයි මේ නාම රූපයෙන් මැවි මිනුකෝසති නාමරූපන. විඥානය කෝසති නාමරු තවත්ව නාව ක්‍රමයක්ක කියලා දෙන්න. සාමාන. ප්‍රගට ක්‍රමයට ගිහිල බලු මිසර වෙලා මේ නාමරූප විඤ්ඥානය මේක මව නවේ සංකාරය සහෝසති විඤ්ඥාණංහෝත මොනාද මේ සංකාර කාය සංකාර වචී සංකාරෝ චිත්ත සංකාරෝ චිත්ත සංකාරෝ කමය ගැන්න නෙමේ මෙතන කිවේ. කාය සංකාරෝ කියනකොට කියන අශසාවාස පස්සාද. වචී සංකාර කියනකොට විතක්ක විචාර. චිත්ත සංකාර කියනකොට සංඥා වේදනා. දැම් මේ අපි ලෝකයේ රහබලන්න හදාගන්න පසුබිම තමයි මේ. උමක් කරන්න ලෑස්ති නොව හරිද සිතිවිලි මවල විතර්ක විචාර කර ලැස්ත නොව විඳීන් හැඳනීෙන් ඔස්සේ ඔය යන්නේ පටි්ෂ සූපාද විභංග සතයේ දදි ුදුහම්රන් වහන්සේ එක කියල දුන්නේ ඔතැන්ට ඔය විද මේ වැඩේ කරන්නේ ඇයි ඇයි මේ සංකාරුපතින අවිජ්‍යායකෝසති සංකාර අවිද්‍යා වෙන්න මොකද දන්නේ හඳුරේයාතපත ගානවා මේ නාම රූප මැවිල්ලයි මේ මං අත්දකින්නේ කියලා නොදන සිටීමතමා අවිද්‍යාව බුදුහදුරන් වහන්සේ අවිද්‍යා විස්තර කරනකට දුක්කේ අඥාන දුක සමුදේ අඥාන දුක නිරෝධය අඥාන දුක්ක නිරෝධ ගාමිනය පටිපදා අඥාණන් කියලා හොදාලා දුකකිවෙමොකට්ටද ඔය කතා කරපු අවිද්‍යා සංකාර විඥා නාම රූප සලා යතන පස්සවේදන තන්නහා උපාදාන බව ජාති ජාමරණ තමයි දුක. ඒකනිකං අපට හෙම්බිරිස්සාාවක් හැදුන හරි දුකයි කිය මට්ටමට වලා බහොම ගැම්පුුරයි.. ආවෝකට හර කසායිටික බිපම හරි කොත්ත මලි ික බිපම හරි කිය. ඒහෙම දැ මේ බව ප්‍රශ්ය විසඳන්ට පුළුවන්ගමක් ඇත්තේ. ද ඒ නිසා දැ අපේ බුදුරජාණන් වහන්ේලා බෝසත් අවදී පටිච් සවපාද හොයපු ැටි එක. ගෝතම සූත්‍රය ඔය ක්‍රමයට තියෙනවා. විපස්ස සූත්‍රය ඉට වඩා ගැඹුරට ගිහින් තියෙනවා මේ විපස බෝසතාාණන් වහන්සේ යන ගමනේ. අපේ සූත්‍රවල කාරණාව තියන මෙතන බලකේන්ද්‍රයේ කොතනද තියෙනෙ ඔයි අවිජ්‍යා සංකාර විඥා නාමරූප සලා ඇතට පස්සවේතනා තන්නා උපාදාාන ක්‍රියාකාරිත්වයෙහි බලකේන්ද්‍රයේ කොතනද තියන්නේ විඤ්ඥාන නාමරූප ඕක බෝසතානන් වහසලා ොයා ගත්ත හැටි ලස්සට තියෙනන කොහමද වයාගත්ත දැන් ආව හරි දැනට කොතෙන්ට දාවන්න අරදිර සස්යාගන ස්වායාග නවන් වහසලා ද. සලායතන තැනට ආවයිගමක කුමක් ඇතිකල්ලිද මේ ආයතන. නාම රූපයහෝ සති සලා ඇතනහෝ. නාමරූපය කියනක දැන් අපි කතා කළ නේ එකත් තව මේ සම්බධ තාව කතා කල නෑ නම්කර ගැනීම ඉතර තාම් කළේ. නාමරූපය සමුදේ වෙන්නන්නේ කුමක් ඇති කල්ලිද. වි්ඥානය විඤ්ඥානය සමුදය වෙන්නේ මකක්න නාමරූපය අන්නහැරව ජුටර්න් ගැහුව වගේ වැඩක් එතනවනේ. ? අන්න උන්වහන්සලා දැන ගත්තා. නා රපම රය නාමරප විඥානය මවන විඤඥාය නාම රූප. අ්‍යම්‍ය වසයෙන් එකනෙකට ප්‍රත්්‍යයමයක. දැම් මේ ප්‍රත්්‍යයහි වෙනවායි කියන එක තයනු ගණ්ඩත්ව වන. අපි සාමාන්‍යයෙන් ගහයකින් ගෙඩියක් හැදෙනොවගේ මට්මට තම හේතු පල ධර්මයදකින්න. සාමාන්‍ය ලෝකය හතු ධර්මය දකින්න ඒවිදියට. පලය තිබිල හේතුව තිබිල කාලයක් ගිහින් ඔහු පලයක්කුත් ඇැවිල්වා. එහෙම එකක් නෙමයි ඉමස්සින් සති ඉදන් හෝති. මේ ඇතිකල්ලී මෙය වේ. මේ සති කියල කිව්වේ අවුරුද්ධකට කලින් කතන්දරයක් නෙමේ. මේ මොහොත සමුදය වූ අර කියාපු අතිතක් කෘදන්තාරතයෙන් ඒ ගණ්ඩ. සමුදය වූදේතම ඉමස් සති ඉදන් හෝත එතැන නෙමේ ම සති ඇතිකල්ල ඒකට සාපේක්ෂයි. සාපේක්ෂය කෘදත කතාවත් ඕන්න ඇතෙන්ට. අප අහුවන්ට ගිහිල්ලම ඒ කෘුදන්ත කතාව ඕන කොරන්නේ අධීත කෘුදත කතතාාව ඕන කරන්න. ඉමස්වින් සතිීදංහෝදය. ද අපි සාමාන්‍යය ව්‍යවහාර ලෝකෙන් මේ ඒතු පළ සම්බධතාාව ගැනියක්හිතල බලන්. අපි හැම දෙයක්කටම වචන දාගෙන තියෙනඕන මේ වචන දාගෙන තියෙන්නේ. අ වර්තමාන අනාගත කියන්න කාලත්ත්‍රයට පුරුල් කරලා අපේ අත්දැකින් ලෝකයක් මවා ගැනීමක් වගේ අපිට එහිතන නිසා. දැ අපි හිතමු ගින්නට ආහාරයක් ඕන නැන මතුවඩ. ගින්නට තනයම් මතුවෙන්ඩ පුළුවන්ද ගින්නට තනියෙන් මතුවෙඩ බෑ ගින්නට ඉන්දනයක් ඕ ගින්නට ඉන්දනයක් න්න ඉන්දන ඒතුකොට දිගින් දිගට තිබිලද. නෑනේ අපි ටතිීදෙන ඉදන පිරුගහල්ල එහෙම තියෙන හින්ද ගෙදර දර්මඩුව තියන හිද කුස්ේගේ ඇස්ටැන්කිය තියෙන හින්ද ඉන්දන දිගටම තියෙනවයි කියලා සාමයි ලෝකයට හිතෙන්නේ මයි නමුත් ඉන්දනයක් වන්නේ යමක් ධහනයවන විටයි අග්නය සාපේක්ෂ කරගනයි ඉන්දනය ඉන්දනය සාපේක්ෂ කරගෙනයි අගනිය. අන්න ඒ වගේ කියලා හිතාගන්නම. ඉතින් ගෝම හරි ඔය වි්ඥාන ඇතිකල් එකගෙන නාමධර්ම පවත් නාමධර්ම සමුදේවන්නේ පූපධර්මයක් සමුදවීමක් එක්කයි. රූපධර්මයක් සමුදේ වන්නේ නාමධර්මයක සමුදේවීමක් නා ධර්මයන්ගේ සමුදේවීමත් එක්කායි. මේවා වෙන්වෙන්ම කොහෙහරි තැන්වල තියෙන දේවල් නෙවෙයි. නාමයි රූපයි දෙකට සමුදේවෙඩ බැත් ඒත් අනියම ඒ දෙන්නට ඉතරක්. ඒ නාමරූප කියන එක එකක් හැටියට ඒකකයක් කර වුණොත් විඤ්ඥාණයඊට සාපේක්ෂෝමයි සමුදේවෙන්නේ. නාමරූප මවන නාමරූප විඤ්ඥාාවය. රි පුත්‍ර මහරහතන් වහන්සේ නල කලාප සූත්‍රයෙන් පෙන්වාආපුමාව දේ නල කලාපියවෝ අජමඥන් උපනිසාඇ ට්ටියයු. බට මිටි දෙක් එකෙනෙකට උපනිශ්‍රය කල කරලා එකනෙකට තෙහෙත්තුවට තියවා උඩ කෙලවරල් දෙකෙන්. දැහිදින් දෙක තියෙනවා කෙලින්නේ එකක් ඇත්දොත් අනික වැටිය ඒකන් අපකට්ඩේ අපරාපති හෙවයින අපේ පරාතන් වහන්සේ ලත් අප බුදුරජාණන් වහන්සේ ලත් මෙය හරීම ව්‍යවහාරික සරල ජීවිතයක මනුෂ්‍යයට තේරුම් ග්ඩ පුළුවන් උපමාරූපකෝලින් තමයි කරුණු කරණ පෙන්නල දෙන්නේ. ඔය අපි දැන් කියට කිය අග්නීන්දන් කන්තන්දරවගේ පුළුව ගොතිමක ද අපි අර ගනි කියල ගෙන පොටනි ගන්න නමේ එක මහා මුතු සංස්කෘත වචනය දැම් වෙනවා. ගන්නයි අපිගේ මේ ලිපත්තු කන්න කොට තරුම් ගන්න පුහ එකක් නද ආක අපි තේරුම් ගන්න එතකොට මේ සත්්‍යයේ බෝසතාාණන් වහන්සේලා දැක්කයිෙන් පස්සේ උන්වහන්සේලාට ඇතිවුණුත් ලොකු අවබෝධයමකත් අධිකතවකෝමයායන් විපස්සනා මක්්ගෝ පූධහාය යතිත නාම රූපසාවිඥ්ඥානයෙන් මේ නාමරූප විඤ්ඥානය දෙක දැනගත් ඇයින් පස්සේඋවහන්සේලාට කියවනේ මේ කයි විපස්සනා මාර්කය මට අවබෝධ වුණා හරි දැන නේද ආ බුදුර බෝසතාාණන් වහන්සේලාගේ හොඳම හොයාගැනිල්ල එතනති. එතන තමයි විපසන මාර්ග මට අහුනාාකි ේතෙක්කඋන් වහන්සලට ඕනේ ඇයි එහෙම ඒකට විපස්සනා මාර්ගය කළ කියන්නේ හරි අධිගතෝකූ මෙයායන් විපස්සනා මක් වූ බෝධය අවබෝධය කරා ගමන් කරන්න ධර්මාවකෝතිය ලබන්ට අවශ්‍ය කරන විදර්ශනා විෂය මට හවුුණ විදර්ශනා විශයේ තියෙන කොතනද අපේ ආයතන හයත් විඤ්ඥාන නාම රූපක්‍රියා කාරිත්්‍යය තුළ විදර්ශනා විනිවිධ දකිනවන අපි දකින්නේ දිකින් තිකට සසරන් ගාපු එක් කෙනෙක් නෑ අපි දකින එ වන නමුත් අපිට සිදුවෙන්න්නේෙමකක්ද. මොහතක් මොහොතක් පාසා මේ නාමරූප අත්දැකෙන් අනු රූප අල්ලගන රිඳීන් අල්ලගන හැඳනී අල්ලගන දැනී අල්ලගෙන චේතනා අල්ලගන මම මැවෙනවා. මොහතක් මොහෝතක් පාසා මම මැවෙනවා. සිත් ප්‍රවාහයේ ක්‍රියාත්මක වීම යම් තාක්ද මම මැවීම ඒතා. අප ටිතින් මම ඉන්නවද නැද්ද කියලා ටිකක් නොතේරෙනො වෙලාව තමයි නින්දගේ වෙලාව මොකද සිතිවිලි පහල වෙන්නේ නැතිහින්ද හැබැයි හීන එහෙම පෙනිච්චෙව්වා මතක් වෙලා එනවා ඇහැරුරම් මං ඒවිලාවෙෙනම් මට හිතු නැඇත්ත දෙයක් කියලා බලප ම දැකල තිනෙන හි ය මේ මතක් වෙලාවා ොි පොඩිව යෙනවා ද මනසට නිකං ඉඩ බෑනව ඇගට ලා වැදිල ඉන්නකොට මනසත් මොනුමොන හරි නිකම් පොඩි ස්්නායි තෙරපීන් කරනවා යිතියා අපට න පේනවා ඇකොටඉතිං එතකොට අපේ ම අපේ හිත තමයි අපි දිගු කලක් සසර මේ පවත් වගෙන ඇවිල්ල සිත වසයෙන්ද මනවසයෙන්ද වි්ඥාණ වසයද අපි නමු කලාම එකන. චිත්තන් ඉතිපි මනෝ හිතිපි විඥාණන් හිතිපි කියලා. දීගරත්ත මිතන් චිත්තන් සංකිලිට්ටක් රාගදේ ්‍රාගීණ දසයන මෝහයන රාගදවසු මෝහයෙන් සිත අපි කෙලිටි කර ගත. මේ සිත නිරන්තර වේගොවත්ව සබුදය නිරෝධවෙමින් ක්‍රියාත්මක වෙනවා. ඒවේගට මට උපමා පෙන්න්න බෑහැකිල බදුරජාණ වහන්සේ වදාළ. එ පෙන්නට බෑ කියල ඒ තරම් වේගවත් කියලා ලව පරිවත්තං චිත්තං. මේ විඤඥාණ නාම්රූප ක්‍රියාකාරිත්වය තමයි බලස් කේන්ද්‍රය. මේ බලකේන්ද්‍රයෙන් බලගම් නොනකොට තමයි දැ උඹ දෙෙනකුට තියෙන ප්‍රශ්නයක්න අර. බෝසතාාණන් වහන්සේල විඤ්ඥානය නාමරූපමවන ඊට පස්සේ ාා විඥානය නනාමරප විඥාය වන ඤඥානය විසි නාමරපමනවා කියලා කාපෝ හැරෙනන එකක් එසකට අවිද්‍යා සංකාරකු කෙලෙහිතේ නොමුඹදටන කෝ අවි්‍යා සංකාර මොකාගෙන හිල්ල දේ ටික කෙහිතෙනවා දැන් අපි කවුරුත්තිඉන්නේ අවිද්‍යා සංකාර දෙක තමයි. මං එන්නවා මට අත් දකිට දේවල් තියනවා අන්න අවිද්‍යාව. එතන ඉඳගන මගේ කය ලෑස්තිකර ගන්නවා ? මගේ විතක්ක විචාර සංකල්ප ලෑස්තිකර ගන්නව න මගේ වීදනා මේ වින්දනය නම් හරිශෝක් නෙ ඒ වින්දනය ලබන්් ම ලක් ලෑස්තිනවාන. ඒට අදාළ සඥා වැඩ කරනවාන සංකාර තුනම වැඩග ලකාය සංහාරෝ වචී සංකාර චිත්ත සංකා. මේ පසුබින් ක්‍රියා මාර්ගය ඉදිරියට පයිනවා කොද සංකාරපච්ා පඥා විඥාණන් නිකංහාාව නෑ පටිස්සවපාද කියකොටම් පෙලටනය අපි කියන්නේ කියනකොට වෙන කියන්න බැහැ ක්‍රමයකට පෙළට කියන්න වවා පෙළට කිව්ව ගව මේක පෙලක් තමයි කියලා හිතාගන්න පෙලක් නෙවෙයි විඤ්ඥානය සමුදේ වුනා කියන්න නිකන් සමුදය වුනා නෙමෙයි නාම රූපස් සමුදය වුුණ සලා එතන සමුදය වනා පස්සයක්ත් සමුදය වුණ වේදනාව සමුදය වුණ තන්හා උපාධර බව ජාති ජරා මරනොක්කොම සමුදය වුණා සමුදේ වෙලායි තියන සමුදේ වෙනවා. ඉතින් මෙන්න මේ සන්ධස්ථානය අපේ බෝසතාාරණන් වහන්සේලා හොයාගත්තාය පස්සේ. උන්වහන්සේලා දැක්හා මේ විඤ්ඥාන නාමරූප මවනකන් නාමරූප විඤඥාන මවනකං තාවතා වට්ටන් වතති ඉත්තත්තම් පඥාපනය මේ සංසාර වට ඉදිගට යන්නේ තෝක ඉඳ තමයි කියලා. එතකොට ආත්මයක් නැෑහ. සෝකරෝති සෝපටි සංවේදී ඇදී හෙතම කරයි හෙතම විඳී කියෙල කියන්න කෙනෙක් නෑ උපදින්නේත් දුකම උපදි නිරුද්මන්නේත් දුකම උපදි දුක මේ වවෙහේ උපජමානං උපජ්ජති දුක්කන් නිරුද්ජමාණන් නිරුද්ජති. නේද දුක නිරුද්ද වනොත් මං ඉව රයිගෙල බයන්න දෙයක් නෑ. මං මවාගත්ත එක් කෙන නමේ ේ බුදුරජාණන් වහන්සේ කාලය අපේ ආනන්ද හාමුදුරු භික්‍ෂුන් වහන්සේ අමතල පුංචි බණක් කියෙන. මං මේ ශාසනයට නෝකයෙක් කාලේ ඇවැත්ති පුන්නමන්තාන පුද්ධ හාමුත්‍රෝ අපට මෙහෙම බනක් කිව්වා. නැවද නැවතත් මේ බණ මෙහම කිව්. උන්වහන්සේ අපට බොහෝ සයෙන් අනුකම්පා කළ මොකදද කියලතුන්නේ. උපාදායක් හෝ ආනන්ද හස්මීති හෝති න අනුපාදාය. අල්ලගත්තොත් තමයි මම වෙම යන්න වෙන්න වෙන්න නැත්ත නෑ. රූපකංචුපාදකින් වද මොනකක්කුපාදා රූපංුපාද අයාස්මීති හොති ො අනපාදා ඇරූපය අල්ලගත්තුත් තමයි. මොනවද මේ අල්ලන්න රූප නාමය විසින් මහුල දෙන රූපනේ වි්ඥානය විසින් මවල දෙන නාමය හොස්සේ අපි අල්ලගන්න රූපනේ හරින දැම් මේවා. ගබඩා කරන්න දෙයක්ක් නෑ අල්මාරියුල දහන්න බෑපි මවටලාට. වේදනං උපාදා යාස්මීති හති ොවානුපාද වින්දනය අල්ලගෙන තමයි මම වෙමියන්නවේ. නැත්ත ෑ. සංඥන් උපාදා අස්මීති හෝති නොව අනුපාදා සංඥාව අල්ලගෙනයිය මම වෙමියන්න වෙන. නැත්තන්නේෑ. සංකාරය උපාදා අස්මීති හෝති සංස්කාර අල්ලගෙනයි මම වෙමියන්න වේ. නැත්තන්නේෑ. විඤඥාණං උපාදා ආස්මීති හෝති. විඥානය අල්ලගෙනයි. අපි අල්ලගන්නනේ ආං උපාධනන උප කියන කිය සමීපය ආධාන කියන්නේ ඇද ගන්නනේ එතකොටට මේ සිද්ධිය අපි තේරුම් ගණ්ඩුන බනාහලා නැත්තන් සූත්‍ර කියවලා කියවවට එක පාරට එන්නේ නෑ පාරට අපේ මනසිට වැටෙන්නේ. එහින්දා දැන් අපි බලමු මෙතනද අපි මොකදද මේ නාම රූප අත්දැකින් ලෝකය. අපි අනිත්‍ය වසේ බලන්ට ඕන කරනය ගැන. ඇති වුණ නිරුද්ධෝනාව ආය ඇතිවන ඒ ඇතිවෙන්නේ. මොකද නාමරූප විඥාය විසින් මවන නාම රූප නිරුද්ධුව වෙනකොට නේද දැ ඔතන තියන නා වි්ඥාණ මවනව ඥ නාම රූප මවනව කියල දෙගත් තියෙනන දැන් අපි ඕක තේරුම් අරගම්මු දැ අප අපේ සිතේ නාම ධර්ම කොටසක් ඇති වෙන කොට. විඥ්ඥාණය නැතුව පහළ වෙන්නේ. හැබැයි නාමරමට දිගට තියාගැන්නට බෑ. වි්ඥානය විසින් ඒ නැම තන්හා විසරට දලා ආය නාම ධර්මය. ඒ නාමධර්මයට තිමුුණැයිගල විඥානයට දිගට ඉන්න බෑ. ඒ රාමධර්මවලින් මේ මේ. වේදනා සංඥාචේතන පස්සෝ මහනසේ ඒනාම ධර්ම විසි විඥානය මවනවා. එ නිසා මේක අන්‍යම්්‍ය පච්චයයි කියලා කිව්වා මේ අන්‍යමං්‍ය පච්චේතාව තුළ ඉස්තිරසාර ධර්මතාවක් නෙමෙයි පවතින්නේ. ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපට අනිත්‍ය සඥාව වඩන්ඩ කිවේ මමත්වේ මැමෙන තැනයි මේක සමුදය නිරෝධ පෙනෙන් නැති නිසා අපි එකක් හැටියට ගන්න අන්න සක්කාය දිච්චිය. සමදය නිරෝධ ක්‍රියාවලයක් කියලා අපි දකින්නේෑ අපි දකින්නේ එකක්. නැේ ඔල්ලෝසු දිහ ම බලාගෙන හිටියොත්තය මට දිගටම පේනෙ ඔල්ලෝසු එකම ඔල්ලෝසුයිද. නමුත් මෙතනති මෙහෙසිදුවෙන් පරිවර්තනය අපට පෙනෙන නෑ. අපි එවුනට චික් බලු මෙතන පිරිසක්වාට වෙලායින්න. එකක්ෙනගේ මුහුණුවල් දිහ බලාගන්න බලාගන්න බලාගෙන බලාගෙන යනකොට අපට පේනවා බලනබල එක්නගේ මුහුණුවරේ මුහුණුවර වෙනස් වෙනස්ෙමී දැන ට මේකෙ කටුවු දිහ බලාගෙන හිතුු වෙනස්ීම ඒක වෙනස්සීම නෙබේ අපට පාලනහිදය අපි දකින්න වන බාහිර දේවල්ලු වෙනස්වීම අනිත්‍යතාව නෙමේ එනි සා අපේ බදුරජාණන් වහන්ේ අනිච්ච සංඥාව වඩ්ඩ කිවේ මොකක් නැති කරන්නද. ඔන තේරුම් ගඩ. අස්මි මාන සමුඝාතායි. අනි්ච සඥා භාාව්‍යතම්ප අස්මිමාන සමුග ගාතයි. මේ රූප මැවනෙ කොහේද මෙහෙ විඳී මැවුණේ මෙහේ අපි මනසි මවාගත්තේ හැදිනී සඥා මවාගත්ත මෙහෙ චේතන සංස්කකාර ගට්නව විජාන ගට්නගේ මෙ. රපන් පාද අස්මී දහෝති කියෙන දැන තිතන තින්නේ ඒ මවාගත්ත එව්වයි මම වෙන්නේ දැ අපට සාමාන්‍යයෙන් සිවුන්තැන් පේන අපි හිතව මෙ අපට හිතනවා මම ඉන්නවා මම හිතනවා දෙකක් එෙන මම වෙනමයි හිතනවා වෙනමයි කියල දෙ එකක් වගේ පේනවාවන සාමාන්‍ය ලෝකයන්ට එහෙමයි. නමුත් චේතනා ක්‍රියාකාරිීත්වයම තමයිවා. ිතන මත්තංන් චිත්තන් කියලකිව චින්තේතීති චිත්තන්නේමේ හිතයි කියන අර්තයෙන් සිතනෙමේ චිින්තේතිනම් කවරුවර හිතයිනේ චින්තන මත්තං එ චිත්තං චින්තන මාත්‍රයමයි සිත එ අපි පටයාපෘතය ජෝවායවරම් බලු ඒක තුොහොද දෙයක් තේරුම් අරගන්නට ටික ර්ශනි සුරු පයම ගතිීන අපි ඉ පටය තදගතිය යුක්තයි. පටවිය වෙනමයි තදගතිය වෙනමයි. ද්‍රව්වේ වෙනමයි ගුණය වෙනමයින. එමන සාමයි ලෝක ඇහිතන්නේ. නමුත් තවත් ගැමුරට යනකොට කක් කලත්ව මේ පටවී. රලු ගතියම පටවීහිල කිව ඒත් අපට තාව දෙකක් වගේම තමයි පේ. නමුත් අපි තේරුම් ගත්තවොත් මෙම මෙහෙම. තද බුරුලහෙල කියන්නේ මගේ අත් දැකීමයි. උණුසුම සිසිල කියන්නේ මගේ අදදැකීමයි. තෙතමන බැඳෙන සුළු ගතිය මගේ අත්දැකීමයි. චංචලක්තුයේ සැලෙන බව මගේ අත් දැකීම මේ අදදැකින් හතරතම අපි ලබ. එකට අර ද්‍රව්‍ය ගුණ දෙකක් හැටට හිතනය වහම නැතු යන. අපි මේ ලෝකයේ අපේ කෙලෙස් තුළෙන් අප පුහුදුම් දැගීම තුළින් අපි කරලා තියෙන නම්කිරින් විග්‍රහ කර ගැනින් අහෝ සයලයනවා. ඔන්න ඕගයි මේ බුදුහාදුරණන් වහන්සේගේ දහම තින විශේ ස්තාව. මම හිතමි නෙමෙයිනේ එනිසා නිච්ච සඥාව වැඩිය යුත්තේ අස්මි මානය උගුලවා ලන්ඩයි වේදනාවෙන්තුරුව රූපයෙන්තුොරව සඥාවෙන්තුරුව චේතනාවෙන් තුරව දැනීමෙන් තුරුව මම යන්නක් නෑ මේ ක්‍රියාකාරිත්තු පහම තමයි මම උපාදානස්කන්ද අනිත්‍යවසෙන් දකිනව නම් කියන්නේ අපේ සිත්තේ සුභාව සිතතේ පාලවන සුභාවය අනිත්‍යතාවය දැකීමයි. ඒවා අනිත්‍යතාවෙන් දකිනව කියලා කියන අස්මි මානය මවන තැනම අනිත්‍යතාවත් දකිනව කියන එක. මම වෙමි යන්න මාන හිතා ගැනීමල කිතරයි. අස්මීති භික්වේ මනදමතන්. මම වෙම යන්න හිතා ගැනීම පමණ නව. මීති බික්කවේ මත ම්‍යතං ම්‍යතයක් හිතා ගැනල්ලා. දැන් මේ කතා කළේමනොවද සංජානති මට්ටම ඉවර කරල් පැත්තකින් තේල අභිජානනාති මට්ටමෙන් ලෝකයේ දකි. ඔය වැඩේ පුරුදුුවවෙච්චි ගෘහස්ථ හා භෝගයෝ ගැරතමේ අර කලින් කතා කළෙත්ත. එක තේරුම සක්හය දිට්ටිය ප්‍රහාණය කරන එක් එෙන තුළ ප්‍රාණය කළ එක්කෙන තුළ සක්හය සමුදය වුර වෙලා . දැ මේක කතා කරන කොට හිතන එහෙන ව්‍යවාහරික ලෝකයේ බිඳ වැටින නේ දො විදිට හිතන්න්න ගිහම කියලා. ව්‍යවාරික ලෝකයේ එච්චර තියාගන්ඩ කලබලවැන්න ඕන කරන වටි දෙය නෙමේ එසේ නමුත් ව්‍යවවාරික ලෝකේ බලන්න අපේ බුදුහාදුර. මෙටි කැනෙටි එකක් ලෞකකව ගුරහත්ත සමාජයේ බමය බණ වැඩියෙන් අහන නිසාම මෙහෙම කියන්නේ. ආය ශ්‍රාවක කියන වචනය පාවිච්චි කරල බුදුහාදුරු ර්ථකය ගැනත් කියල දුන්න ම ඒකටත් වාකයක් කියන්න අපි ගමු පත්තකම සූත්‍රය අංගුතරණක. ඉද ගහපති අරියක එද ගහපති අරිාවකෝ උට්ටාන වි්‍යාධිගතයෙහි බාපල පරිචිතයහි සේදාවක්කතෙහි දමිකෙහි දම්ලදදෙහි බෝගයේහි අත්්‍යන සුකීති පිනීති සම්මාසුකම් පරිහරිති කියල වාක ඇති නොනේ. ගෘහපතිය ආර්ශ්‍රාවකෙක් මෙ හාමුදුර කෙන ගැන හිතලන මේ අරිසාාවකෙන වචන පාච්චකල ග්‍රහස්ථ හරිද උත්සාහෙන් වීරයෙන් බාහු බලයෙන් යම කුපේල තමා සැපතට පිනවීමට පත්වවා සැප පරිහරණයක් කරනවා කියලා වචනෑ වදාල බුදුහතු. දැම් මේබන ඇහයි කියල මේ නුත්වවැඩන්න ෑ මේ ඉටමත් ඔන්නම ආර අර අගුට වෙලාට ගින්න්නවා කියල ඉන්නඳද ලැස්තින්න නෑ න බඩපා කියන්නේ මනා සැප පරිහරණයක් කරනවා. නොමනනා නොවේ කියනක නැතකට දැ ෝකේයට තියෙන දෙයක් තමයි අපි පන්සිල් දෙනවල් කැන සාමානය පන්සිල්වත් රකින්න ඕන කියල සම්මතියක් තියෙන ඕන නව කොරගන්නම බැරි වැට ඕකන නද ඒ නිසා බලු බැලු ඇත පන්සිල් කැඩන ගත් හය තියනවා ඇතින් අප දැන් ස්සර වගේ දේ බුහාදුරු නොවේ අපි වගේ සමාජය සමාජයක් මේකවර සිල්ුවත් කරන්න මාහසිගත්තේ නෑ බුදුන්දුරුව මහන්සිකත්තේ මේකට දැන් ලෑස්වෙච්චි පිරිසක් ඇවිල්ල ඉන්නවා. ඒ අයට දැම්ම මේ පණිවිඩේ දෙනවා. හැබැයි මේ වෙලා මේ පණිවිඩේ ගණ්ඩ බැරි කෙනවුන මේ බනාහනයක වටිනවා. ඇයි. වුවමනා වැඩේට මනස සකස්සෙන්නේ මෙය ඇහිල්ල තුළයි මෙනෙහි කිරිල්ල තුළ. හරිද. ඒ නිසා, මේවා අහන්න ඕන මේවා අයිංකරල දාලා හනේ එච්චරුවේ මිනිස්සුන්ට කියලා වැඩනෑ මේ නිගං ටිකක් කිව්වම ඇති කියලා ඒකාරියරණ. ඉතින්දැ ඒ නිසා මට සිද්ධවෙ නොම් මේ ධර්ම දේශනාවේදී සිතිවිලි ක්‍රියාකාරිත්වය වැඩ ගැන හැටිට ්ික් කියන්න නැත්ත බෑන අඩුවක් වෙන නොනේ. මට මේ සාකච්ඡා කරමය මේ සංවාද සීලිය ෝ කතා කරන ක්‍රමයට ම වැඩියෙන් කැරද මේ කියාගෙන කියාගෙන න ක්‍රමේ මට අල්ලාෙන එච්චර. ඒක වෙන්න මොකද මට මතු වෙච්ච හරිය කියලා යන පසේ හිතෙනවා වමනා හරිය කිය වෙලාන්න යන කියලා. සාකච්ඡා කරන නං අන්න නියම තැන්ටයවා. අපේ සත්‍ර දේන බලුපු හම තියෙන බුදු හර උදිගින්දිගට පෑයගම් කියප ඕන වෙන. ප්‍රශ්න කරනවා පිළිතුරු දෙනවා ඒක එහෙමන මේ මෙහමයි කියනේ ඒවි සාගච්චා තියෙන අන්න ක්‍රමේ සම්මක සංවේදනය තම ධර්ම සංවේදන හළම එක. ඉතින් දමං කියන්න පටන් ගත්තම ගත මේ මේ සිතිවිලි ලෝකය කොහොමද සහස්සෙන්නේ කියලා. ග්‍රහස්ථ සමාජමය ජීවිත ගත කරන අයගේ කුතුහලයන් සංසින් දෙන්න තම යර ්‍යග පජ සූත්‍රයෙන් කරුණු කිවේ පත්තකම සූත්‍රයෙන් කරුණ ටික්මතක් කළ අනන් අප්‍රමාණ කරුණ තිනයි විදියට මතක් කරන්න එතකොට ඒව ඉතරක් කිවෙනවා. දැංවුවමනා කරනවා පින්ගතුන්ට වෙසෙස්නුවනින් බලන හැටි කෙන ගඩන. ඒ සඳහාි දැ තේරුම් ගත්තා ඇසට්ට රූපයක් පෙනෙනවා කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් පුරුතුවෙලා තියෙන්නේ තියෙන දේවල් පේෙනවා කියන හිතාන්. මොකද ඊය බලපහමත්තයක එතන තිබුණා දැනු බලපහම එතන තියෙනවා. හෙට බලුවොත් ඒත් තියයි. තින් තියෙනවන බාහිර ලෝකය ඒ තියෙන ඒ එක ගැන ගැන අපිට කරදරවෙන්න ඕනේ නෑ. අපට එය සමුදේ වෙන්නේ දකින විටයි බලන විටයි අපට සමුදේ වෙන්නේ බන්න විටයි. ඇහෙන විටයි ආග්‍රාණය වෙන විටයි රස දැනෙන විටයි ස්පර්ෂ දැන විටයි. කල්පනා වෙන විටයි. දැන් ඔේ සමහරයටඋුණ හරි තියෙන ප්‍රශ්න ගන යගල අමත කළ අමත වෙලා දැන් එයා සාමාන විදිට ඉන්නකොට අපිඉති වඩා හිතවත්ක මටකෙල් දැන් කොමදයා ගැර ප්‍රශ්න. ඒ්වද මතක් කරඩප ඔන්න මේ අපූරුවට අගේට හිටිමිනියට තර ගහිල්ලා. දැන් පරණ අතීතටත් එක තරා ගිල්ලා කියවන්ඩ පටන් ගන්න නේ. මේ අපරු ටීටයමනු ඇට සමුදය වනේ ඒලාවේ. ඇ මතක් වුණේ නැත්තන් එයා අපූරුවට හිනාවෙවී ඉන්න වෙලාව. නිකා අමුවට නෙමේ දැන් හෝ අලුත් වනාා. කොහෙන් දේකාවෙ අපිකෙම ඒක කතා භාවසෙන් හුවමාරු වෙච්චි ප්‍රශ්නයක් කියලා ඒ වෙලාවාවේ කණින්. දැන්ආය කොහෙන්ද කණින් ටිකක් දුන්නා සිද්ධිය මතකන මනින් ගත්ත මනෝදවාරෙන් ගත්ත මනෝ දම්මා ලම්බඩේ ඒ තින් දැන් අමතක වෙන්නෙම නෑ. ඇ නැයිති හිතවතා එ මගේ ලෙන්න කියල පිට තට්ටුවු කුද්දාලා ගිය හම තාම පැහැකීපයක් අරක මතක් කන්නවා. අපි හිත හිතා ඉඳල ප්‍රශ්න වැඩිකරගට නැද්ද. හිත හිතා ඉඳ ගැන ප්‍රශ්න වැඩිකරගන්න. හිතවේ නැත්තගේ ප්‍රශ්නය එන්නේෙ නෑ. අම් මෝ හිතාගෙන යනකොටන්නේේ බයි හිතෙන්නේ කියලා කියන්නේ. එන්න අවුල්ලක් මේ හදාගත්තේ. හිතාගෙන යනකොට බයේ බෑ කියලා කියන්නේ. හීතුවෙන ඇත්තම් බයනෑ. ඔන්න ඕකයි මේ ලෝකයේ දැන් අපට ලෝකයක් වුණ බය ෝකයක් කාවන සමුදේවුණා. එනිසා අපි චක්කවච පටිච්ච රූපේෂ උපජ චක්ව විාාවන් හැමතදාම කතා කලති නෙද අපි බලම මේනම් මනෝච පිච්ච දම්මේ උපති මො ජා බොතැන්. ඇෙන් කතාා කරලා ඉවර කරවාම එතනින් කවුරුන් අතර කරගන්න අනිත්‍යෝ ගෙනනවා හන්න. එනිසා මට හිතුන දැම දැන් හිතුනේ මන මනෙන් කතා කළොත් තුන් දැයි කියලා මනෝච පටිච්ච ධම්මේචුපතිච මනෝ ාන් තින්නන් සංගති පස්සෝ. මනෝච පටිච්ච ධම්මේජද. මනසයි දම්මයි ම මනස්සට සංකල්පයක් එනකොට තමයි මනස සම්දේවෙන්නේ එතකක් මනස සමුදය වෙන්නේ හැබැයි අපට මනස සමුදය නොවනු අවස්ථාවක් අවවෙෙන් ඇත යයි. මනස සමුදයේ වෙච්චි අවස්ථාවන් ඉතරය අපි ධරන්නේ. ඒ නිසා මනස හැමතිස්සෙම රෙඩි පිට තියෙනව කියල තම අපි කවුරුත් තානන්නේ. ඇය ඇහරිච්චු වෙලා වේම් යලි නිින්දටයනකම් මනසටම මනසට මනසටම. ඒ දම් මනසට සංකල්ප ආවත්්‍යතරයි මනස සමුදය වෙන්න කියලා දන්නේ. ඇයි හැමතිස්ම සංකල්පනාව කල කරෙන ඉන්නේ. ඔන්න වෙච්ච වැඩි ඒකනනිද මංචකාම ගුණාලෝකේ මනෝචට්ටා පවිදිතා මනසූත්‍රේත මේ ඒනි ජංග සූත්‍රයේන. බුදුරජාණ වහන්ේ දේවත ආවතර කියන අපි ඇහින් කණින් නෑෙන් දවෙන් කයෙන් මනෙන් ගත්තේව දැන් අපේ පර දැකම් වසෙන් පෙරත්දැකින් වසේ අපි ගවඩා කරන තියෙන. අන් අපේ සඥා ලෝක සංඥා ලෝකය අවදය නවා අපි ලෝකයේ බලන්න කෙලෙස් තුළින් අවදී වෙලා. කෙලෙස් තුලින් ලෝකයේ බලන ගතය තියෙන මූලිකවාසෙන්. කෙලෙස් තුලින් බන්නකොට මට මගේ කෙලෙස් හඳුන්ුල දෙනවා අන්න ලස්සන එකක් කියල අන්න කැත එකක් කියලා. ලස්සන කොහෙද තිබුණේමනසේ. මනෝචජ දම්මාචත් ඉතින් විදිට මතක් කල දෙ නොව ක්නො එක්ේවා මේ අපූරුට හිටිය මනුස්සෑ අරකි මේ පරණ එකක් මතක් කොල්ලා රින යාලුකන යාලුකමට හිතවත්කමට කොහොම දැන් ඔයාගේ ප්‍රශ්න කියර දැනගෙන අවස්සන්ට ඇවිල්ලි හින්තියෙන්නේයා ඒමත් කරනඕන තම අරුණේ ඉති මෙයා දැන් ඇවිස්සුුණා මේක දැන් සංසුන් වඩ සෑහෙන වෙලාවක් යනෝ ඇයින් නාම රූප මවනවා ගින්දිකට විඥානය නාමරපවන නාමරූපය වි්ඥාය මවන කේන්තිය පැයක් අල්ලලා හිටියා එම නේද ලෝකයාට ඉතිං දැන් හැත්දිකට එම ගද ලෝබයයි දේශයයි මොහ මෝහෙ නේද මේ වැඩ කළේ. මෝහේකයන්න මංගන්නවා අත්දකිට දේ තියෙනු අපි සරල විදියට ගත්තාම මටිකට ඉමස්මිංච සවිඥ්ඥානකය කායේ බහිත්තාච සබ්බ නිමිත්තියේ සු අහිංකාර මමංකාර මානානුසයාඒක තියනෙ නහොන්ති කියලා ඉතියෙ හෝති කියපු තැල කම්බෙන්න එ මිදන එක ගැන කියන්න ගිල්ල ක්‍රපුවිදියට නහොන්ති කියලා තියන්නේ. ඒහම් අපි ඒකෙන් දැනගන්න ඕන මේ සවිඥාණක අය. කිව ලෝක මෙතනයි පැනවෙන්න කිය මේ සවි්ඥානක කයත් බහිදතාජ සම්බ නිමිත් ේසු කියනකට බාහිර නිමිතිත්. ඒ බාහිර නිමිතිකයන්න බාහිර තියර එව්වා නෙමේ ඒ බාහිරය බාහිරය අත්දකිනව කියලා බාහිරයේ ඔස්සේ අපි මවා ගත්ත ඇහිං හෝ කනිින්හෝ නෑෝ දිවෙන් හෝ කින්ංහ මනෙ හෝ මවා ගත්තේ. එක තම බහිද් මනසට සංකල්පයක්කාවන එක බහිද්ධ සංකල්පය බහිත්්තයි. බහිද්‍යච සබ්බන මිත්තේසු ඔයවා ගැන තමයි අහිංකාර මමා කියන සිං්හ සංඥාවයන්නේ. මමින්කාර මගේ කියන සංචාතති නොන්න දැන් ආනේ තැන ාවනේ අපට හම්ුුණට සූත්‍ර ධර්මයමන මාන මැන ගැනීම තියන්නේ අනුසය හඳවා ගැනල තියෙන ච අනුසේති තේන සංහන් ගච්ච තිනෙ. යමක් අනුසේ වුණ කියල කියන්නේ ගණන් වැටුනස් ගිනුමට බැරවනා කියලා අපි සරලවය වාහාරයකින් ගම් මද ලෝකෙ තියන. අනුසේ වනා කියන්නේ ගිනුමට බැරවුණ. අපි දවසේ පැවිසි හතරක් තුළ අපි කොයි තරං අපේ අනුසේ ගිනුමට බැර කරගන්නවාද බැරගරගත දේවල් අනුව ලෝක දිහැ බලන්න. අප ප දැම්ම මෑත කාලෙක ඉන්නම් පත්තර බැලිල්ල නතර කරල දම. ඔයි ඉඳලා හිටලවය මේ කෙල් ලැවරියක් කතාගෙන අපපු කොල කැල්ලක් නං ඉතින් බැලෙනවා. එහහින්ද දැ රටේ වෙන දේවල් මොනෝද කියලා මම හරියට දන්නවා අඩුයි. තැන් බලාගෙන ගිහාම ලෝකයයට හිතනවා අපි හැමදාම මේ ඒකට කියන්න මොකක්ද මේ යාවත් කාලීන වඩෝඕන කියලා ඔකට කියන ඉංග්‍රීසි වචනය කිව තමයි කට්ටියට හොඳටම තේරෙන්නේ අ්ඩේට් වෙන්ඩ ෝඕන කියනට වැඩක් නෑ අත හැලදාපුම ගොඩක් නිදහස හැබැයිඉති ම මේ කියන එක හැම කෙනටම කරඩුුවෑ යන් ගම්ම තම තමන්ගේ වෘතියබටඟනුව මේ සමාජයේ ජීවත්තන ක්‍රාකාරිතවයන් අනු මම නිදර්ශනකට කිව්ව අතහැලදාන පුළුවන් දැන් එතකොට පැහැදිලිම පේනවා ඒක දන්න ඇතිහින්ද මට එය කරුණකුණේ නෑනේද ඊ රාත්‍රිය බණ දැම්ම පස්සේ බ. කලින් ලොහොට ප්‍රවත් ප්‍රවත් කියන එක කිව කොහෙතු මේ මේ ආපදාාවට ලක් වෙච්චි පිරිසක් ගැන කියවා. ඊට පස්සෙද මම්ම කුතුුව බණ වුරුනෑම් පසේ බුදුන්ධදිද නක මන් කරන්නේ. ඒක නැතුම ප්‍රවෘති තාහල බලන්න බලපුහ මේ උතුරු ප්‍රදේශයේ ජල ගැලිම් මන්දන්නම පත්‍ර බලන්න ඉති දැනගත් ඒ වෙලාය ජලගැලිඉන්න කොඩක් පවුල් වෙලා. ඉතින් ඒවා දැනගඩ ඕනය දැන කටයුතු කරන්න නොනා ඇ මංගෝක දැනගත්ත කිය දැනගත්ත ඉතරනේද හොඳයි අපි ගාදදේවල් දැනගෙන ඉන් ඕනෑ දන්න නැත්තම් හොඳ නෑකි අපි හිතුවට දැනගැනීම මම තමයි වැරැත්දම දැනගෙන නොහිටියා නව ඒ ප්‍රශ්නය නෑ මොකක්කාරි යනුව අපි ගොඩන ගනවල් ගොඩක් සංකල්ප දැන් ඔන්න ඕකට අපේ බුදුරජාණන් වහන්සේ හරි සරල නිදසුනක් පෙන්නනවා. නැම ඉමස්වෙන් සතීදන් ෝතිකය එකේ සම්බඳතාව තේරනවනේ මේක කාලවසයන් පරතරයක් ෑ සමකාලීන සහජාත ප්‍ර්‍යතම් බඳතාවක්. දැක් දක්ක කියන්නේ ඉන්ද්‍රියත් පහළ වුණ නිමිත්තත් සමුදයවුනා දෙකව සමුදේවුණා විඥානෙත් සමුතිව තින්නම් සංගති පස්සෝ කෙලා කිව ද මනෝජ පටිච්ච ධම්මේශ කියල කියන්න ගෙහිලා න මේකටාවේ. අ උදාහරණ ඇක්ක අන්න්න ෝන එක මේ ව්‍යවහාර ලෝකයේ ඉන්නයට සරල උදාහරණ පුදුහරෝ දීලා තිනව මොහිතන්නේ දේවදහ සූත්‍රය මේ උහ මාවතියන දෙවදහ සූත්‍රය. සමවෙෙන් වන මට මේ වගේ නිදසුනක් කියන්නට සිද්ධ වනාාට ලේසි ඉදි සමමයි කියරන්නේ මේ බුදුහාන්දුරු කියලා තියෙන නිසා මට බයනැතුව කියහයි. යම් පුරුසයකුට යම් ඉස්ත්‍රයක් දැකලා පිළිබඳ සිතක් පහල නොහොම සාමාන්‍ය ලෝක සිද්ධියක් න එක න. ඒ පිළිබඳ සිද්ධියක් පහලඋුණය පස්සේ ද එයා ඒ ගැන මානසිකව නොකු ගොටනැගිල්ලක් කරනුවනි? එයා දකිනවර තැනැත්තිය තවත් පිරිසක් එක පිරිමි පිරිසක් එක කතා බාකර කර උත්සදිහි නාාවදීවා. එදකොට මොක දරයට හිතෙන්නේ නුරුස්සනෑගී මැතිනවක තරක් ඇති ගැටුමක් ඇති ශහ හරි වැඩේන කියලා. බුදුහරම මේක දෙන්නේ. ඊට පස්සේ කාලක් ගෙහම දැ මෙයා තාම කිව්වෙත් නෑ ඇති මෙමෝ ඒදක්තියනවා කියලා ඔන්න වැඩක්නෑ ම අතහැරදානු. අතහැරදානු. ඉට පස්සෙදදැකිනවා තවත් පිරිමින් කුස්සඩින් කතාකර කර හිනාග න. දැන් තරාහැරන්නේ දැන් කොහෙද ප්‍රශ්නය ඇැතුනේ. හොඳටම තේරෙනවානේද සලා එතන සමුදය. අනේ අර්මනුස් ස්‍යධරණෙත් නෑ. රි ලස්සන අපේ බුදු හාදුරන් වහන්ේ උපපුම් මවල් දෙන හැටිය. මේ ධර්ශනික හරබර ලේසියෙන් දිරුවන් ඇති වාක්මාලාවකන්නේෙම අපේ බුදුහාදුරන් වහසේ අපට ධර්ම සත්‍යයේ දුන්නේ. අපට ධරන සත්්‍යය කියලඳ නෙව්‍යව හාරික ජීවිතයෙන් නිදුසුන් අරගෙන. දැම් අනෝජ ධම්මාචනය දරයට වනේ ඇහින් ලැබුණ ඉටවසේ මනෝ වනාන මනෝච පිච ධම්මේචුක් පතිචි මනොව න්නාන දින්නන් සංගති පස්සෝ වන්න මනෝ සම්පස්සය ඇවිදිලා. පස්ස සමුදයා සබේ දම්මා කිය ල අපි කලින් වාකයකුක් කිවනේ. මේ පස්සේ වෙන්න මනවද තින්නන් සංගති පස්සෝ කිවන මනසත් දම්මත් මනෝවි්ඥානය දැ ඇසත් රූපයක් චක්ු විඥානය කිය කියන පුරද්ධ තිබුණනේ එකත් එහෙම මයි මේකත් දැන්න. නස දම්ම මනව ්‍යානෙ දැ එක්තැංගලද. ඒක් තැන් වීම තමයි ඇබැයි එක් තැන් වෙනකොටයි ඔය මනස සමුදේවුනෙත් ඔය ධම්මය සමුදයවුනෙත් මනෝ වි්ඥානය සමුදයවුනෙත්. ඕකතුන් තැනක තිබිලා එකතුුණා නෙමේ. තින්නම් සංගති පස්සෝ කිව. ඒ නිසා තුන නිශ් පර්ෂය ඇති වුනා නෙමේය එත් තුනේ එක්තැන්වීම ඉස්පර්ෂයට වෙන් ප්‍රථය කීපුතන් තියනවා. පස්සෝන ලෝකස්මින් කුතුෝ නිධන කළහගවාද සූත්‍රණ. ලෝකය ඉස්පර්ශයට නිධානය වන්නේ කොමක්ද ඒ ප්‍රශ්නයට බුදුරජාණ වහන්සේ පිළිතුරු දෙෙනවා මෙහම කෝමද නාමංශ රූපංච පටිච්ච පස්සා නාමයත් රූපයත් ප්‍රත්තිෙන් පස්සේ වේකිලේ. නාම රූපතියනව නම් පස්සේ තියෙන තන. ඉදි මේ මේ මොහොද තුළ තමයි අපි මෙව තේරුම් ගනු ද අ හේමක මානොවකයට බුදුහාදුරුව ඒ මානවකයා ඉල්ලුවමොකන්ද ී දැන් දැනගෙන කරන්ට දෙයක් මට කියල දෙන්න. යං විදිත්ව සතුෝචර දැගෙනන සහ යුක්තව කටයුතු කරන්න මට මඟ කියල දෙන්න. තෘෂ්නාවක්ෂය කරන්න බලන්ට කොච්ච ලස්ස නෙල් ඉද දිට්ට සුත මුත විජාතයසු පියරූපය සුහමක චන්දරාද විනෝධ නඟ නිපාන පදමච්චතා. නිවනටම මග කියලරයි. මේ මුළු මාත් සසරම පාදල තියන කල්ප ගන හැදේ මේ ආතන හය ඔයවිදියට මේ නාම රූප විඥානත්ය එක්. මේ රහසා අපට දැනගන්න හම් වෙන්න සම්මයක් සම්බුදුරන් වහන්සේ නමක් ලෝකෙට එෙිදරව කිරීමෙන් මයි. කිසි මන විද්‍යක්ඥයකුට මේ ගඩුුව උඩු හිතගැයි අඩි හිත කිව මොකක් අහු වෙන්න කොන්ශේෂනන සබ් කන්සේෂක අව් නෑ ය විඥානවල් දෙකක් රේ නෑ පුදුහදුරු. එක මොතක තියනෙ එක විඥායක. ක් ාය එකක සෝත වි ාන එක ාන වි්‍යායක ජවහා විඥානය සිද්ධ දෙ එකක් එක පොදට නෑ කිව. එකක් පසු එකක් පසුව එකක් චිත්‍රපටිය වගේමයි. අපි මේ ඉදින දජීවත් වනවා කියල කියෙන දින පාසාලාවේ දිගෑරණ චිත්‍රපටිය බලනාවගේ අප දින දාාවසය චිත්‍රපටියත් දිගයන ඉවා. ඒක තමයි අල්පු ඇලුනේ ගැටුනේ ැවටුන චරයි. තින් අ සංගති පස්සු පස පච්චාවේදනා අන මනෝ සම්පස්සේ තමයි එතන වුනේ. මනු සම්පස්සයෙන් උපන් වේදනාව තමයි එතනාවේ නේද දැන්ඉතින් බලාගෙන ගහාම අ දේවදහ සූත්‍රයායනුුවර පුරුෂය කල්පනා කරන මේ මනුසේ එකකාය එකෝ හිනාවිවී කතා කරගරන්න ඕනේ හිතේ දොම්නා සදානන මනු සම්පස පච්ා වේදනනේ යං වේදීති තන් සජානාති විඳීම අනුව තමයි හැඳනීම. එක විඳීම විඳ ගන්නාදේ හඳුන ගන්න විලීම අනමන මේ යං වේදේතියමක් විඳීද තං සජානාතිය ඇයස හඳුනගන්න. න යං සජානාති තං විතක්ක ඇති. ඒ අනුවදැන් සංකල්ප මෝල මෙහෝ ගිදල හරින්න කිය්ඩ ොත් ඕන කියළයා හිත නොයිටු පස්සේ. න න නෑ ඕන්න නෑ එපා අතහැරයා. බලන්නක පුදුහනු ලස්සට් දේදී කියල දෙන ඇැටිය අපිටින. මේ ව්‍යවාහාරික ලෝකයෙන් මනුෂ්‍යමයක තේරුම් ගන්ටට ධර්මයක යන හරි ශ්‍රේෂ් දෙයක්. දම්මූ ධර්මයම තමයි ලෝකයාට ශ්‍රේෂ් ධර්මය දන්න ඇත්තං. මොන තරන් අතර්මාංවීමක්ද පළන් ගැටියු නේද අපි ධර්මය දන්න ඇත්තාං. එලිය වැටිචි තැට ඇදීගෙන යනවා පිලිසිලා මැරෙනවා. නෙද? ොකයි තන තියන තිනම් සහ පසපච්චා යංවේදීති තන් සංජානාති යන් සංජාන විතා ය විතද තම් පපංචේති අන්න ප්‍රපංචේ ප්‍රපංච කියලකිවේ මොකද සංකල්පනා ජාලයකට දැම්මැදි වෙලා එන. දැන් අපි මොකද කරන්ඩ වන කියලා තිග ණන්න න ෙතරදය නදන්න මේ බණ දිග වැඩිවේද කියලා අපි ඊළඟට බලමු. යං විතක්කේති තම්පංචේති දැ මනස්ස දැම් විතර්කයට විසින්තම යාදැම් මෙහේවන. තතු නිදානම් පපුරරිසම් පපංච සංා සංකා සබදා චනන්ති සංකල්පනය පුද්ගලය අවරාව මෙහෙවන. නිදාගන්න කියයාට යාට ව නිදා ගන්න නමු නේ නින්ද යන්නේ න මු සංකල්පන විසින් යා ඇරුල තියාගෙනන්න. රි අවුලක් නමේ කරග අඇති සංසාරින. අතීතා අනාගත පච්චුපන්න ඒසු මනොවින්න්‍ය ඒස ස දම් ඒසුන්ෙම එතන යුරේ න. අතීත අනාගත පච්චුපන්න මනෝවික්‍යයේ ධර්ම අතීතේ ම මෙහම ලබය ලැබවා ඒක දිගට තියාගන්න ඕනකිල එහවෙනවා මතු මේ මෙහෙම දෙයක්මම් බලාපොරොත්තු වෙනවා ඒම තියාගන්න ඕනේ කියල හිතාගෙන න්න දැන් එකකි වෙන ඒව්වත් තියාගන්න ඕනේ කියල දෙන් වහන්සේ නේ අතීතානාගත පච්චපන්න මනොෝවි්ියයේ සු දම්මේස.ි චක්කුවින්න්න ඒසු දම්මේ සුලින් හම විවර කර කරීට ද මනොවිියයේ ැම වැඩේ උමක් දීර්ග නැතුච කටියම්ම අවබෝධයට තව්ටිකනමකද මන සමතක කරල තමයි අපි හරයට කතා කරන්න. දැන් එතකොට මේ සියලු දේ ප්‍රශ්න වනේ මැවිල්ල කැටියට බවවිතාම පැහදිලි නේද. ඔයිට වඩා කොහේසාසරද්ද. සංහාරකිවෝවේ මවනයවට තමයි. සබ්බ සංහාර සමත කියලා නිවණටිකවෝේ මැවිල්ල ඉවරවනය එකට තමයි. එනිසා අපි මේ මැවිල්ල ඉවර කරගඩ අපි දෙැනගන්නඕන අපි පුහුණවෙෙන් ඩෝන අපි ටිකටික පුහුණුවෙන් ඉගෙන ගඩ ඒමට ටිකත් කියල දෙන්නට ඕන. දැන් මට සිදුවමින් තියෙන්න්නේෙ මොකද මේ වෙලා. අපි කාටත් එකු ඇහට පේනො එකු කනටැහෙනෝ එකු නාසේට ආග්‍රහණය දැන එක දවිට රස දයනවා එකු කයිට්‍රස් පර්ස දයනවා එක්හු මනසට සංකල්ප මවතු වෙලා එනවා. එහෙන අපට නියුක්ත වඩ වෙසෙස්නුවනින් වැඩ කරට නිතරෝම ඕන කරනයවා ලැබෙනු. තියෙනෙමකක් කරන්නද. මේ හිත මම හැදුවද නෑනය? හේතු පලවසයෙන් හැදුනනේ හිතකින්නේ ද අපි අත්දකින් ලැබේ හිතකින් අපි අත්දැකේ ලැබුව හිතකින් අප අහිත් එතකොට අත්දැකින් ලබන්න සිතක් පහළුනා කියනෙ අද්දැකීම ලබනාා කියෙනක මේ සිත සිත් මාත්‍රයක් පමණහි කියලා පේනකොට දැකීමක් කියලා මෙනිෙහිකර ගත්තුවත් ොද වෙන්න දැකීමක් පේනවා පේනදේ ගැන සිතිවිලි අ දාන්න යන්න ඇතුව අප එක දැකීමක් කියලක නැබැ මේ නියම තැන නෙමේ හැබේ නියම තැන යන්න නම් මේ මම දකිනවා කියන හැදිකීමටත් ඉවරවෙෙන්ඩෙබෑ නමුත් මට පේනහිදනම මේ එකක තැම් ලැක්වෙන්නේ මම දකිනවා මට පේනවා. දැකීම සමුදේවෙල අයවරයේන දකින කොටම චන්දරාගේට වැටිල යුරයි තන්නා උපාධන බව ඇවිල්ල යුරයි දකින කොටම බයහින්ට ඕන්න දැන් මේක ක්‍රමවේදය දෙනගන්නකොට ක්‍රම වේදයම ගදද අපි හර විදියට මිනිහි කරන සරල දෙයක් එම නැත රූපයක් සද්ධයක් ගන්ධයක් රසයක් ෂ්පර්ෂයක් ආහාර ගන්නකොට මේ ව්‍යන්ජනය රසයි කියලා හිතනවා දන්න වෙනතුව යනවා මේ අමත කලා ඇතටන හරි ආහාරට ගණ්ඩ රසයක් රස රසයි කියන සංඥාව මේ ඇතිවෙන්නේ කියලා දැනගෙනම දැනගෙනීට. දැන් එතකොට මොකද වෙන්නේ කලත් අපි අපි කීම ටික කලක් මෙෙනහි කර කියල සතියක්ත් දෙකත් වනක් කතරපක් මොකෝ වෙන්නේ හමන්ගේ හිත දකින කොටම මතක් කරලා දෙවා උඹ දැ මෙන්න මෙහෙම වැඩ පිළි වෙලා ගෙනියන් දයන්නේ. මනස මතක් කරලා දෙනවා. අන්න සති අවදි වෙන හැටි. සති අවදි වෙන ට මුලින් මුලින් සතිය අවදි වෙන්න පහු වෙලා මතක් වන්නේ. දැන් මනස මතක් කරලා දෙනවා. වරද ගණ්ඩයි හදන්නේ කියලා. සද්‍යයහෙන්න්න හැ වචනය අඩක් ම අදහස සන්නවෙදනය කරන්න එහ වචනය හිවේ මතක් කලා දෙනවා. රාත්‍රියට නින්දාගෙන ගිහිල්ලා උදේ ඇහැරකොට මේ ඔක්කෝම හේදිලා ගිහිල්ලවගේෙති කියලා හිත නෑ වෙන්න. ඇහරෙනකොටම මම මෙහෙම දෙයක් දෙතන පුහුණුවමින් මතක් වෙනවා. අන්න අපිට සති අවදි වන්නඩ පටන් ගන්න හැට මෙිහි කරන්න දෙමොකක්ද පියතුට මේ පේනවා ඇහෙනවා කියලා කියන්න එමොකක්ද සිත් පහළ වීමයි මේක මඟ හැදුවනෙ මේ සිත් පහළ වෙනකොට මට මකද වෙන්න දැම් මම මෙනිහි කරන්නට පටන් ගත්ත පේනවා ඇහෙනවා එම නත්තන් රූපයක් සද්ධයක් ආදී වසයෙන් එහම නැත්තන තව පුුවන් තවට්ටික්ෂියුුණ විදිහත් ම සිතක් පේෙනවා කියනකොට සිතක් ඇහෙ කියනකොට සිතක් ආග්‍රාණ ගැනකොට සිතක් රස දැනකොට සිතක් දැන් අපි පාරි බැහල ඇරකොට වැඩියන් තියන්නේ ඇහැටයි කනටයින ඔක්කොම මෙනහිවෙන්න ඔක්කොම අරමුණ ගැන මෙවෙන්නේ හුවේ අහුවෙන මට්ටමෙන් දැන් අපට මේක වැඩේන අභ්‍යාහසයනවා මේ සිතයි මොනවද තියෙන්නේ මොකක්ද මේ සිත කියන්නේ මේකමං හැදුපුයෙකුත් නෙම විඤ්ඥාන නාම රූප නේද දැන් විං්ඥාන නාම රූප වස්සෙන් දකිනවා. මේ විං්ඥා නනාම රූපකකිව මොවද කියලා තම ටික් ගැම්ුරටිගහිෙන් පස බලනවා හොමද උපාදානස්කන්ද නේද තාම අනිත්තඒ කියලා බැලුවෙන මේ හේතු පල ක්‍රියාවලියක් නේද හොඳට තේරුම් ගන්න. පේනකොට ඇහැෙනකොට ආග්‍රාණ දැනකට එහෙම කරිමිණහි කරනගෙනා අන්තිවට අනිත්්‍යය කියලා මෙනෙහි කරන්න පටාග. දැන් එහෙම මෙනන කරල කර කළ අභ්‍යාස වෙන එකක්ෙනට සමුදය වෙන කොට මහු වෙනවා. මේ අභ්‍යස මෙහම පිළිවෙලින් පිළිවෙට ගිය කෙනාට සමුදේ වෙන කොට මහු වන්න ගන්න. ඒ විදිහයට සමතිය ව සමුදය වෙනකොට දැන් එයා ධර්මය තුළින් දන්නවා. මව තුළ මැවෙන නාමරූප අත්දැකින් ලෝකය මේ මව ගන්නේ කියලා. මා තුළ මැවෙන අත්දැකින් ලෝකය නම් මේක අපි බාහිරට ප්‍රක්ෂේපනය කරලා විහිදුවල ගණ්ඩ දෙයක් නෙම කියෙන අවබෝධයට පටන්ගන්න. දැන් අපි ගිතමු දැන් අර මේ වෙලා මේ කරන වැඩට අමිහිරිය වූ අත්දැකීම අපට දැන් ලැබෙමින් දීන රතිං්ඥා පුපුරණ හඬනේ මේක බණට අයිති කාරණාවක් හැටියට දැන ගන්න එතකොට ඒ රතිං් අපි පිරුවයත් බණ වෙනුවෙන් කියලා දැනගන්න එතකොට අපට තරා යන්නේ නෑනේ අද දවසේ හැටියට ළමහින්ට ඔහොම කරන්නට ඕන හිතෙනවා ඒගේ අහිංසකමයි පන්දන්නඇ වැඩිටියයෝදඒ කරන්න කියලා නමුත් අපි මෙහෙම හිතනු අපි ඒ වැඩේට සමාවක් දෙනවා දෙන්ඩ දැන් අපට පුළුවන් මොකද නාමරූ පත් දැකින් ලෝකයක් කේන්තියෙන් මවාගන්න අපිට දැන් ඕොන නෑ ඔන්න ඔහොමයි මේ ගමන දියුණ වෙන්නේ එබඳ අයගේ සිතේ සමාධි චිත්තය අදියුණු වෙනවා සමාධිචිත්තය ප්‍රඥාවයි දෙක හුවම අරුවට එකිනෙකට ප්‍රත්ථය වස්සයෙන් උපකාර වෙනවා දැන් එනි සම ආරය අෂ්ඨාන්ක මාර්ගයට මෙහිතීන සම්බධතා මේ දැක්මෙන් යුක්ත එක්කෙනා පටිච සම්පන්නේ දැක්කද පටිච සම්පන්න වයි මේ අත්දැකින් සමුදය වෙන්න කියලා දැක්ක ඒම දකිනකොට මේ සම්මාධිට්්‍රය නිසා අපට කාම ව්‍යාපාද විහිංසා සිතිවිලි පුරපුරා නගින්නේ නෑ අන්න දෙවෙනි මාර්ගාන්ගේ ආවා. ඒ වෙනුවට නෙක්ය අව්‍යාපාදය අවිහිංසාවා නෙක්කම්මේ ගැන අතහැරීම. අව්‍යාපාද අවිහිංසා කියලා ගැන ෛත්‍රය කරුණාවයි. ළමයි සර්තිඥපත්තු කරන්න ආසයි. ැ රෑ දලා වෙනකම් බලාගෙන ඉන්න බැරහින්ද දැන් ටිකටික පත්තු කරනවා. ඒ හකරහි අන්න කරුණාවේ මෛත්‍රෙන් අපි හිතනවා. එ නිසා අපට ඒ ප්‍රශ්නයක් කර නොගෙන අත හැරීම පුළුවන් වෙනවා. අන නෙක්කම් අව්‍යාපාදවහන්ස ව්‍යවාහාරික ජීවිතය අපි වඩනවා. සම්මාධිට්ටිස්ස සම්මා සංකපපං පහුතියි? ම අදෘෂ්ටි ඇදකොට නිවැරදි කල්පනයහි සමත්ව ඒ දැනත්තා. සම්මා සංකප්පන දැම්මොකද වනේ ඒ හින්දා අපි නිවැරදි වචනයහි සමත්වෙනවා. සම්මා සංකප්පස්ස සම්මා වාචා පහදති කෞුද ෝයයි මේ අපි බණගීන වෙලාව ප්‍රතිං පපත්තු කරන්නගෙ අපි ගුල්ධාන්ඩ යන්න ඇදැන්. දැ නියම බණක්්‍යන්ය ප්‍රහාර ප්‍රායෝගික බණක්යනෙ දැ. රතිං්ඥත් එක්ක. ොඳ හරිද දැ අපි ගෝරිදාඩ යන්නේ අපි ඒ අවස්ථාවට සමාව දෙනා දීනවා අපිට පුළුවන් ඒ සමාව දෙෙන්ට අපි දන්නවා වචනයෙන් අපි හතරාකාරව වැරදි කරනවා මේක මෙතෙන්ට අපි මූකරගන්න සමවාචාස සම්මා කම්මන්තම් පහෝති මුද කියන්න ගී කනමිර කළ හරි එන්නම් කියලා යන එහම කරන්න ෙත් නෑ ප්‍රාණගාත අදත්තාදාන කාමවි්‍යයාජාරණය. සම්මා කම්මන්දත්ස සම්මන්තස්ස සම්මා ආජීව පව්ති. අප අපේ ආජීවේ දි වැටුම දිවි පැවැත්ම අනි කෙනකුට විපතක් අවැඩක් පතන එකක් නොවේ එක සවිස්තරව කියන්න තියෙන කාරණාවක් පමණින් ඇතියැ. කරුණු පහක් මෙතනාවනේ මාර්ගංග පහකට ාවනේ දැම් අපි දැනගත්ත සම්මාධිට්්‍යය මොන සම්මාධිට්්‍යියද අර කලින්ම මතක් කරපු කම්මස්සකතා සම්මාධිට්ටිය නෙමයි. දැන් අපි කතා කරපු සම්මාධිට්ිය කොහොම සම්මාධිට්්‍යියද අරයා අනාසවා ලොකුත්තරම්මක් ගංගා. ආරය වූ සම්මාධිට්්‍යියක්. ආශ්‍රවයන් අඩුවෙන ආශ්‍රවයන්ගේ මෙදන සම්මාධිටත්‍ය. ලෝකෝත්‍ර මාර්ගංගයක් වෙන විදිහට එන සම්මාධීච්්‍යයාවනං අපේ වාචාකම්මන්ත ආජීව ලස්සන්ට මේ නොවොදට හොඳට එනවා ඒ මට්ටම නොඇතකොට එබඳ කෙනාගේ වායාමය මොකට තියනෙ අන්න වෑයම සම්බන්ධ වෙනවා වායාමය මේකතම ඉදි වුණ කරන්නේ අපි කියනවා සතර සම්යක් ප්‍රධාන කියරන කුසලයට දෙැන් යන්නඩ තියෙන්නේ අපිට දන්නවා අපි දන්නවා මෙතන සංසිද්ධිය මෙ මනසේ ක්‍රියාකාරිත්තය හේතු පල සම්බඳතාව දන්නවදයි. එනිසාමන් ඒකට යට වෙලා මොකත් කටයුතු කරන්න යන්න ඇද එනිසා අකුසලය වල කෙනවා කුසලය පිපි දෙනවා තියෙනකුසලුත් ඇතනවා ඇති ච්ච නැති අකුසල් ඇකති දෙවෙන්නන්නේ නැතුවෙන ොතිිච්චි කුලුත් මතුවන්න පටාගන්න සමය ප්‍රදාල හතර පෙදන්න න්නේවලද සතිය වා අමත්තක්ක ම සතියන සීය සීය දැම් මේ අත්දැක ලබනකොට මං ඉස්සර මොකද කළේ මගේ සහය ගමන් කළේ රූප සද ගන්දරස පොට්ට අප්පු දම්ම ලබෙනකුට සය ගමන් කළේ කලා කෙලෙස් පස්සිෙන් ගමන් කරනකොට වැඩු නම ගද නිීවරණන කාමච්චන්දය වැටුන ව්‍යාපාදය වැඩුට තියන මිද්දේ වැඩුන ඇති උදසීනකම කුසලය ගැන කතා කරඩුවත් කැමති නෑනු යනවා කුසල් කියනකගොටම ඒ තින මිද උද්දච්චකුක්කච නොසන්සුන්කන් ආඩුවෙල හරි හරි කලබල වැඩ වුන් නෑ ඔච්චර කියලා අපිට පුුවන් අනි ඇෑව සසුක කරන්න පුළුව. විචිකිච්චා කුසල ධර්මයෙහි සැකයක් නෑදයි. නමුත් ඔය කියන ටික එනවා එකන නීවර නාංකල කියමට මංකලේ කුසල සැකයක් තියනො ඇතන දැ නීවරණ පැත්තිෙන් ගත්තාව මේ අකුසල් පැත්තෙන ද දැන් මම මේ ධර්මය දැනගන්න දැනගන්නකොට මට පෙනුුණේ මොගක්ද. සාති දම විචේ අන්න දම් අනිි පැත්තටයනවා? සතිය හරියට වැඩ කරටන සති පටාන සූත්‍රයේ තියන කාය වේදනා චිත්ත දම්මකින් හතරන්නේ. මේ කාය වේදනා චිත්ත දම්ම හතරම තමයි සාමාන්‍ය ලෝක ව්‍යවාරයේ පුද්ගලගේ ජීවිතය වැඩ කරන්නත්ත. ඒ කාය වේදනා චිත්ත දම්ම හතර වැඩ කළේ නීවරණ පැත්තෙන් යුක්තවයි දැන් විදර්ශනා නුවනින් ලෝදකිනවා සිතේ සමාධි ගුණයකින් මේ මනස දකිනවා ඒ නිසා කය දැක්ක වෙන විදිට අපි ද මේ කය දැක්ක හොෝ දක දකින හොෝද කයි ගීනකොට ආශ්වාස ප්‍රශ්වාස කයත් කය ඉරියවු පැවැත්වීමත් කයක් මේ කයත් කායනු පසනාව එවිදි දැන් අපි අර කලින්ම මතක් කලා ඉමස් විංච සවිඥානක කාය කියලා ැම තවකාරණාව මතක් කරන්න අපේ කියලන අපිට හිටහිට තිබුණේ දැ අයිතිකාරයෝ නම ඉන්න මේ හේතු පල නයායක ලබි දනගත්ත. මේ කයනැ දැකවෝම ේතන බුදුහන්දුරන් වහ සඳහන් කරන භික්‍ෂුන් හසල මතල නායන් කාය උතුම් හාකං මානන මේ කයි නුඹලාගේ නොවේ අපි හිතන්නේ අපේ කියලන්නේ නාං්‍යයේ සං අනෙකෙකු ගත නොවේ න්න සියලු මතවාද දෘෂ්ටිවාද වලි මිද මිදී හේතු පලනියායම දකිනකොට පෙනෙන පෙනිල්ල ඕකයි. පෝරාණ මිදම් භික්්‍රය කම්මන් අතීත සංසාරය මට රූප බලන්න ආසාව තිබුණන සද්ධහන් ආසාාව තිබුණ ගන්දරස ස්පර්ශ ලබන්න ආසාාවව තිබුණා. ඒ අනුව මං චේතනා මැව්ූ අභිසංස්කරණය කර කර හිටියා. ඔය ඉන්න අතර අනේ මට මැරෙන්ඩ වුණා. මලා හැබැයි අ වැත්තේ මැරුණත් පරණ පිනත් ඇවිල මිනිහෙක්කුුණා මට දැම් මිනිස්ස එකක් ලැබුණා ඒඇග මමයි කියලා දැම්මන් රැවටි ලා අඉන්නවා මේක හේතු පල සම්බන්ධතා මට පෙනුන්නේ දැන් ඔයිදියට ධර්මය පේන පටඟ හරිව දැනුත් මේක අදදකින් ලබ ලබ චේතනාමය අභිසංස්කරණය හැම්මනම් කරන්නේ බවය අතර වෙන්නේ නෑ අපි මාලුන්ගේ පුද්ත හාදුරු බුදුරජාණන් වහන්සේලාඟ එට වැඩලා ස්වාවීනි උන්වහන්ස වියපත් මට කෙලෙස් නිම කරන්න බන ටිකක් කියලා දෙන්ට මෙච්චර වයසට ගිහිල්ල දැම්මග ඉල්ලනවා කෙලෙස් සලින්මිදෙන්ට බනක් මංමොකක්ද මේ තරුණයින්ට කියන්නේ එතකොට කියලාවා හිතන දෛරයක් දෙන්නයි එහෙම හැවේ. හරි ස්වාමීන මං ඉතින් වයසහි තමයි ඒත් මට බනට්ටිකක් කියන මොකක්ද බුදුරජාණන් වහන්සේ සදාකළ ඔබ අතීතයේ රූප දැකල තිබුුණ නැත්ත සද්දහල තිබුන් නැත්ත ගන්දරස ඉස්්පර්ෂ ලැබල තිබුුණ නැත්ත මනසින් සංකල්ප මවල තිබුුණ නැත්ත මතුත් මේ රූප සද්ධ ගන්දරස ස්පර්ෂ ලැබේවා සංකල්ප මට මේ විදිට මවන්්ඩ ලබේවා කියල පැතුමකුත් නැත් දැනුත් ඔබට ඒවල ලබෙන් නැත්තං. ඔබට චන්දයක් රාගයක් තියෙයිද. නෑ ස්වාවී නහෙමනන්නනැ දැ හන දැන ගණඩුනා අපිට කොත්තනද මැවෙන්නේ චන්දරාගය කරේ. අපි අතීතෙත් මැවවා දැ මාළුන්ගේ පුත්ත හාන්දුරුත් අතීතෙත් මවලා. අනාගතෙත් මැවමෙන් ඉන්න තවා ඒකනබේ උපදේසයක් නහේ හඳරන් වහන්ේ කල්පනය කරන්න කිවවා ඔබට අත ලබපු නත් නෑ අනාගත ලබපු නත්න ැන් ලබන්න කැම ඕනමකුත් නෑ අනාගතේ බලාපොරොත්තු වෙන්නන්නේ දැන් ලබන්නෙත් නෑ එන ඔබට ප්‍රශ්නයක් තියෙනවද න. ආං එහෙම දැනගඩයට යතෝකෝ මාලුන්ක පුත්ත දිට්ටේ දිට්ටමත්තාව භවිස්සති. මාලු පු දුටු එහි දුට පමණ වන්නේ සු සුතුමත් විශ ඇසුහි ඇසුට පොමුණු ඇසු පමණ වන්නේ. මුතේ මුතමත්තම් භවිෂත ය නාය දිව කය පතුරට ලැබෙන මු මුතේ පමණ වන්නේ විං්ඥාතය විඤ්ාතමත්තම් සිතට පහළ වනු සිටවිල්ල හි සිටවිලි මාත්‍රය වන්නේය. නද එහෙමනම් තතුවොත්වම් බාහියන තේෙන එයින්. ඔබ අරමුණට මොකක් හරියකට එතෙන්ට සම්බන්ධයක් ඔබේ . යතුොත්වම් බාහින තේන එයි පේනවයි කියල හිතාගනින්න දුර ඇත තියෙන දෙේංට කෙලෙස් මවාගැනිල්ලක් නැත්ත. තතුවත්වම් බාහියන තත්ත් ඔබේ එෙනම් එතන නෑ. මේවයිදද මෙතනත් නෑ. නැවරන් දෙකාතරත් නෑ නොවබේ මන්ත්‍රන ඒද දෙකාාතරත් න ඒසේවන්තව දුක්කස්ස මෙන්න දුක කියලුවර. දැහරිනේ දුක මැවෙන්නේ සලායතනේ. ක්‍රියාකාරිත්තුවයි පටිච් සපන්නයි. අයිතිකාරයෝ නෑ අපි මවාගන්න එකයි කරන අයිතිකාර්කම. අයිතිකාරකම කාර්ගම ම ගණ්ඩ ගිහිල්ල අර මේ දෙවදහ සූතරය නිදර්සනය මතකර මොත යි්කට හරි ඉක්මනි අයිකරගන්න පුළුවන්. උන්වහන්සේට හරි සන්තෝ සැකාටද මාළක පුතහරුවන්ට සූපන්දිස්වා සතිමුට්ටහා රූපය දැකලාසිහමුලානවා පියනෙමිත්තා මනසිකරුත් මති මෙ සාරත්ත චිත්තු වේදී ද ඇලනු සිත විඳිනවා තන් චාජෝසාය තිට්‍රති වේක හිතන්ගිල්ල ගන්නවා නේද තස වඩ්ඩන්ති වේදන අනේකා රූප සම්පා රූප ධර්ම නිසා එයාට නොයෙක් විඳින් ද වැඩින්තිෙනවා වැඩෙනවා අභි ජාච විහේසාච ඇලීමවෙහෙසයි හරිහිතට වහෙසයි මේ කියල හිතෙනවා අභි ජාජ විහේසාජ චිත මස්සූ පහන්්‍ය තියාග හිත වෙහෙසට පත් කෙන පීඩනයට පත්වෙන එහෙම කෙනාට ආරවා නි්ාණන්න වන බොහෝ ඇතයි දැන් ප්‍රශ්නය පිළිතුරයි දෙකම හබුනේ හාන්දුරුව සන්තෝසිට මේ ගාතාක මට මේක තෙරුණේ මෙමයිඉ කියල කිව ආයතන ඔක්කටම කිව බුදුහාරුව සතුටුණා උන්වහන්සේත් වයිසට ගිහිල්ලා වැඩිගල්න ගොස්ම කාරණාව සම්පූර් හරි සරල තැනක් පටිච් සම්පාදය තේරුන් ගත්තොත් මේ පටිච්ච සවපාදයක යන මේ මොහොතය සමුදය වන දෙයක් ඉද දිට්ට සුතමත විඤ්ඥාතය සූ එතන න ද පියරූප ස්වභාවෙන්. චන්දරාග විනෝදනම් ඒ පිළිබඳ චන්දරාගේ බැහැර කරන්නේ නම් නි්බානපද මච්චතා දිගටම මේය අන්න කැමති නම් දිගට මේ අන්ඩ සෝුවන් වෙලා හිතරක් අගේ ෝදාාත වසනා කාමභෝගිී උපාසිකමට්ට මේ ඉන්ඩ කැමතින ඒ දිට ඉඩට එත්කමක් නෑ නියත සම්බෝධි පරායණෑ එෙදකොට. තමනවි දන්නේ තමනවි මේක වටහගන්නේ. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරේ අතිශයම මත් වූ කරුණාවේ මෛත්‍රයෙන්. මේ ලෝකයා සක්හා දිට්ටියට යහුවෙලා ඉන්න යට වෙලා ඉන්නවා මේ ගොඩනැගෙන සිත් ප්‍රවාහය මමයි මගයි කියල හිතාගෙන එන්නවා. මේ පවාහය ප්‍රවාහයක් බව දන්නේ නෑ. රාසියක් බව දන්න නෑ ගන සංඥාවයට වැටිලා ඉන්නවා. මේ අසරන තැනින් පුද්ගල යාවව ගලවවාගට පුදුහම්දුරන් වහන්සි ධර්ම දේශන. ඉතින් මෙන්න මේ දැක්ම පැහැදිලි කරමින් මංහිතනව දැන්. ධර්මාණු ශාසනාව යම් පරිසමාපතියකට පත්කරන්නට යම් සන්ධිස්ථානයකට ආවාය කියලා මට හිතෙන නිසා මම දැන් ධර්මාණු ශාසනාව නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ මේ අවබෝධය අපි සැහැම දෙනාටම සක්හය දිච්චි නිරෝධය කරලා ඉදිරියටත් සක්හාය සමුදය වලක්වගෙන කෙලෙස්සලින් හැකිතාක් අත්මිදෙන්ට මාර්ගය විවරවීමක්ම වේවා කියළ කවුරු සාදූ කියන්න. හතයින කිවේ ආර්මාර්ගය හතයින කිවීම සම්මා සමාදී කිවෙන එන. ඒක පොමද ඒ මේමයි. සත්ති මේ දම්මා සමාධී සප්‍රරිකාරා සෞප නිසා. මේ හත ඔස්සේෙන්ට චිත්ත සමාධය එන්නේ ත නතම්. හොඳයි එහෙමන අපි ඉතාමත්ම මේ කාල සීමාවේ අප එහිත ලෝබයෙන් දවේශෙන් මෝහෙ මැඩුනේ නෑ නද. ඒවා අඩුවම යටපත්වමින් බෑරවෙමින් අපේ සිත කුසලයෙහි පැවතුනා. ඒ නිසාපි මේ මොහොතේ මේ අවස්ථාවේ තථාගතයන් වහන්සේ නමක් ලෝ පහල වෙලා දේශනා කරන සද්ධර්මය ගම්බිහිර සධස්ථානයක්. අපේ ශක්ති පමණින් පැහදිලි කිරීමට මේ මහන්සිගත්තේ මං ගන්න සැරි උත් හාන්දුරන් වහසේ ආනන්ද හාදුරු දේශනා කරන්නන්සේ පිරිපුරුණු මම බනකිවයි කියලා මට එහෙම හයික් නෑ. නද එකක් දැනගන්න එම දැනගන මේ බුද්ධ පරිනිර්වානය සිදු වෙලා සහසරක එක හමාරකට පහුවෙලාගේ කාලෙ. අපට මේ පමණින් ධර්මය අල්ගන්න පුළුවන්න්න මහත්ව ආශිරවාදයක් එක. අන්න ඒ නිසා අපි මේ ඇතිකර ගත්ත වූ මේ අවබෝධය ප්‍රඥාව. අප නමින් නය පරලූගේ ඥාති හි යිශයේී කොටසක් වෙත්නම්. ඒ හැමටත් මේ ධර්මාවබෝධී මේ හැකිතා කිපමනිින් ලබාගන්නඩ ක්තිය දෛරය වේවා කියල සාදු කියලා ඇයට මුුණ්‍යානුමෝදනා කරන්න. ලෝකයේ ශාසනය ආරක්‍ෂා කරන දෙවුරු ඉන්නවනම්. ඒ අය මේ ලෝකය සුගතියක් කියලා එන්ඩ කැමැත්තක් තියෙනවනම් ඒ එන්නේ මේ ස්්‍රද්ධාව ස්තිර කරගණඩ මගක් තියෙනව නම් පමණයි එඇයට මේ ලෝකය සුගතියක් වෙන්නේ. ආගයේ නිසා ඒ යට අපි පින්දෙන්ටෝන මොකද දෙවෝත් මේ පුුණ ්‍යයානුුවෝදනාව ලබත්ව හැපතට පත්තිත්වා ප්‍රාශථනය බෝධයක නිර්වාණවබෝධයම සලසා ගනිත්වා කිය සාධ කල දෙවියන්ට පිඳ. අප සෑම දෙනාට මේ ජීවිතයේදී. හැකිතාක් මේ සද්ධර් මාර්ගය වඩාගෙන කටයුතු කරන්නට නිර්වාණ මාර්ගගේ තහුරු කොටගෙන ඉදිරියට ගමන් කරන්නට පුළුවන්න්නම් පිරිපුම් කරගන්නට. ශක්තිය දෛරියය වේ වා කියල සාධූකය. ආකා සට්හාච බුම්මට්ඨහා දේවානාගා ම හිද්ධිකා පුුණ්ඥන්තන් අනු මෝදිිත් වාචිරන් රක්්හන්තු සාසනං, ආකා සට්හාාච බුම්මට්හාා දේවානාගා ම හිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත් වාචිරන් රක්්හන්තු දේශනං, ආකා සට්හාාච බොම් මට්හාදේවාානාකා මහිද්දිකා පඥ්ඥන්තන් අනු මෝදිත්වාචිරන් රක්කන්තු මම්පරං ධර්මස්්‍රවනානි සංසේෙන් අප සෑමැදිනාටම උතුන්නිවන් සම්පත්ම වේ වාකල සාධූ කියන්න. ආශීර්වාද ගාතාව කියන්න වැඳගන්න. අභිවාදන සීලිස් නිච්චන් වද්්‍යාපචායිනෝ, චත්තාරෝධම්මාාවටටන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේවච්ච. අතුහෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.